සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝ රත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිත්නෙතස පෝ කියන්නත් පුළුවන් ඒ වගේම පුන් පොහොය විශේෂයෙන්ම ඇසල පුන් පොහොය නිමිති කරගෙන පැවැත්වෙන විශේෂ ධර්මානුශාසනාව රාත්‍රියේ ඒ උතුම් ධර්ම දේශනාව මේ විදිහට පින්වත්නි ආරම්භ කරන පින්බර අවස්ථාව අපිට රාත්‍රී 9 වෙනතුරු අඛණ්ඩව සිදු කෙරෙන ධර්මානුශාසනාවක් අද දේශනීය සාකච්ඡාව විදිහට කාලය වෙන්වීමක් වෙන්නේ නැහැ තනිකර ඔබට මතකයි පසුගිය පොහොය දිනවලදීත් අපි සෙනසුරාදා සිත්නෙතසපුව තනිකරම දේශනාවට පමණක් කාලය වෙන් කරගන්න අවස්ථාව ගනිද්දී ඒක බොහෝ දෙනා කැමති වුණා මොකද අපි යම් කාරණාවක් ටිකක් නිදහසේ විස්තර කරලා සාකච්ඡා කරන නිසා ඒක බොහෝ දෙනාට වැඩි උපකාරයක් තියෙන බව ඔය ඇත්තන්ගේම අදහස් අපිට යොමු කෙරුණා පින්වත්නි ඔබ දන්නවා සෙනසුරාදා සිත්නෙතසපුවට තුන්වෙනි සතියේ දායකත්වය දැන් වසර ගණනාවක් තිස්සේ දක්වන අපේ පින්වත් චමින්ද ජයවර්ධන මහත්මයා අද දවස හරි පින්වන්තය එතුමට මොකද ලුම්බිනීතේ කර්මාන්ත ශාලාවේ දෙනියායි කලමනාකාර අධ්‍යක්ෂක චමින්ද ජයවර්ධන මහත්මයාගේ පින්බර ජන්මදිනය මමත් දැන් මේ වෙලාවේ දායකත්වයට අදාළ ඒ උතුම් පුණ්‍යානුමෝදනා පත්‍රිකාවතර ගත්තට පස්සේ තමයි දැක්කේ එතුමගේ කල්‍යාණ වූ ජන්මදිනය කියලා. ඉතින් සිත්නෙතසපුව ශ්‍රවණය කරන නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලුම්බිනී තේකර්මාන්ත ශාලාව කිව්වට පස්සේ හොඳට හුරු පුරුදුයි. හැමදාමත් ධර්මයත් එක්ක සිත්නෙතසපුවත් එක්ක වසර ගණනාවක් මාසිකව දායකත්වයට එකතු වෙච්ච පින්වත් චමින්ද මහත්මයාට කල්‍යාණ වූ පින්බර ජන්මදිනයක් වෙන්න අපිත් මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් එතුමාගේ ඒ උතුම් දායකත්වයෙන් අද දවසේ සිදු කෙරෙන මේ ඇසල පුන් පොහොය නිමිත්තෙන් සිදු කරන විශේෂ ධර්ම දේශනාවට පින්වත්නි අපේ පළමුවෙන්ම ධර්ම දේශනාවේ ආරම්භයේදී කියන්නට ඕනි කියලා හිතුවා අද දවසට නියමිත ඔබ දන්නා පොහොයක වැදගත්කම ගැන කතා කරනවා මේ උතුම් පොහොය තුල මේ ඇසල පොහොයට අපිට තියෙන ගොඩාක් කතා කරන්න කාරණා පොය වැදගත් කරුණු 21ක් වල්පොල ගෞතම තේරෝ කියන අපේ මුහුණු පොතේ උදේ මම පළ කරා මට 21කට වැඩි කරුණු ඇත්තටම අපිට කතා කරන්න තියෙනවා නමුත් ඇසල පොහොයට එච්චර කාරණා තියනවාද ඔබට මේක ඇහෙනකොට ප්‍රශ්නයක් ඒ කරුණු 21ක් පින්වත්නි මම මේ කාරණා ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් දේශනාව ආරම්භයේදී මතක් කරන්නම් ඔයත්තන්ට ඔයත් දන්නවා තුසිත දෙව්ලොව හිටපු ඒ උත්තම බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මනුලොවට පස්මහා බැලුම් බලලා උන්වහන්සේ එතෙන්දී තමන්ගේ ආදරණීය මව් සොයාගෙන කාලයේ දීපේ දේශේ කොලේ මව් කියන ඔබ දන්නවා මේ බැලුම් කියනකොට දැන් චූටි කාලේ මට පස්මහා බැලුම් කියනකොට මගේ ඔළුවේ තිබ්බනේ අර පොම්බන බැලුම් බැලුම් කියන වචනේ ඇහෙද්දිම අපිට ඔළුවට එන්නේ එහෙමනේ පින්වත්නි මේ කියන්නේ බැලීමක් කියන එක මහා බැලීමක් උන්වහන්සේ දෙව්ලොව ඉඳලා බලනවා මේ මනුලොව උන්වහන්සේට සුදුසු කාලය මොකද්ද දීපය මොකද්ද ඈ දේශය එතකොට මේ ඒ කොළය මව මේ හැම දෙයක්ම තෝරලා තමයි බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගන්නේ ඉතින් ඒ මව් ගැන බලද්දි පින්වත්නි මව්ට තියෙන ඕන සුවිශේෂ කාරණා ගණනාවක් තියෙනවා එකක් ඇය අනිවාර්යයෙන්ම සිල්වත් මවක් වෙන්න ඕනේ කිසිම විදිහකින්
ශික්ෂාපද බිඳගන්න දුස්සීල මවකගේ කුසක කවදාකවත් බෝසතාණන් වහන්සේ නමක් මව් කුසේ පිළිසඳ ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, ඒ පින්වත් මව් ආයුෂ වශයෙන් උත් අපි කිනකගේ ආයුෂ තියෙනවනේ, ඇයට ආයුෂ වශයෙන් තියෙන්න ඕනේ මාස 10කුත් සතියක කාලයක්. ඒක හරි පුදුමයිනේ. ඒ වගේ ආයුෂයක් තියෙන මවක් සොයා ගන්නවා. ඇත්තට මේක සොයන්න ලොකු කාරණයක් නෙමෙයි. මොකද හේතුව මේ වෙනුවෙන්ම ඔබ දන්නවා මහා මායා දේවිය කියන්නේ, යසෝදරාව කියන්නේ මේ චරිත, ඒ රාහුල ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ, සාරිපුත් මහ රහතන් වහන්සේ මේ චරිත අනන්ත සසරේ බොහෝ කාලයක් තිස්සේ බෝසතාණන් වහන්සේට හමු වෙච්ච චරිත, ඒ ගමනට එකතු වෙච්ච චරිත, ඒකට අවශ්‍ය හේතු සම්පත් සකස් කරගෙන ආපු චරිත. ඉතින් ඒක නිසා මහා මායා දේවිය බෝසත් මව් බවට පත් වෙන්න ඒ අවශ්‍ය සුදුසුකම් සපුරද්දී ඇයගේ ආයුෂත් ඒ ප්‍රමාණය විදිහටම තියෙනවා. ඒක නිසා සාමාන්‍ය මව්වරු අතරින් සොයනවා වගේ නෙමෙයි, මේ වෙනුවෙන්ම සුදුසුකම් ලබාගෙන හේතු සකසගෙන ඉන්න ඇය කොහෙද ඉන්නේ කියලා හොයාගන්න එක විතරයි තින් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇයගේ නම මායා, ඇය ගෝතමී දේවිය කියන නැගණියගේ අක්කණ්ඩි නිසා, අක්කණංගි දෙන්නම එක මාලිගාවේ හිටපු නිසා සුදෝදන රජතුමාගේ විසෝවරු විදියට මායා දේවියට මහා මායා කියලා කිව්වේ අක්ක නිසා. එතකොට මේ මහා මායා දේවියගේ කුස පිළිසිඳගත් කාරණාව ඇත්ත දන්නවා අද වගේ දවසක සිදු වන බව. ඉතින් ඇසල පුන් පොහෝ දවසේ ඒ මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම පළවෙනි කාරණේ. එතකොට දෙවෙනි කරුණ අද අපිට කතා කරන්න පුළුවන් විශේෂ කරුණක් තමයි උන්වහන්සේගේ, බෝසත්ාණන් වහන්සේගේ ඒ උත්තම අභිනිෂ්ක්‍රමණය. පින්වත්නි, සතර පෙර නිමිති දැකලා උන්වහන්සේ වසර 29ක වයසේදී මහ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්නේ ඇසළ පොන් පොහොව දවසක අද වගේ දවසක. ඒ වගේම යසෝදරාවට රාහුල පුංචි පුතාව ඉපදුනේ ඔබ දන්නවා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ. එහෙනම් අභිනිෂ්ක්‍රමණයේ දවසේ රාහුල කුමාරයා ඉපදුනා කියලා කියන්නේ ඇසළ පොයේ තමයි ඒ උතුම් රාහුල කුමාරයාගේ උපත සිදු වෙච්ච දවස. එතකොට භාග්‍යතුන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවා කියන්නේ සම්මුතියෙන් නෙමෙයි, සත්‍ය වශයෙන්ම මව් කුසේ බැසගත් දවස උපත. ඒ කියන්නේ මනුලොව උන්වහන්සේ උපත ලබන්නේ ඇසළ පොයේ දවසනේ. මොකද සම්මුතියෙන් ඉපදීම අපි පහළ වෙනවා, මොකසෙන් බිහිවීමක් වෙනවා වෙසක් පෝය දවසේ. ඒ වෙසක් පෝය උපතක හැටියට අපි කතා කරනවා. නමුත් වෙසක් පෝයට පෙර ආතුව උන්වහන්සේ ගිය ඊට කලින් අවුරුද්දේ ඇසළ පෝය දවසේ මව් කුස පිළිසඳගත් තැන ඉඳලා මාස 10ක් ගත වෙච්ච තැනනේ ඇසළ පෝය, මේ වෙසක් පෝය දවසේ උන්වහන්සේ මව් කුසෙන් බිහි වෙන්නේ ලුම්බිනියේදී. ඊතර පින්වත්නි, එතන ඒ ගෙවුණු මව් කුස තුල ගෙවුණු කාලේ මනුස්ස ලෝකෙමනේ, මේ ජීවිතේමනේ. ඒක නිසා ඒකත් උපතක්. ඉතින් මව් කුස උපත කියලා අපිට ඒක කියන්න පුළුවන්. මව් කුසේ බැසගත් උපත පියපුතු දෙදෙනාගෙම, හරිද? සිද්ධාර්ථයන් වහන්සේත් මව් කුස උපත ලබනවා, මේ රාහුල ස්වාමීන් වහන්සේ මව් කුසින් බිහිවීම සිද්ධ වෙනවා. එතකොට මේ උපත් දෙකම ඇසළ පොහොය කියන මේ උතුම් දවසේ. හතරවෙනි කාරණාව කරුණු 21 ඇතුලේ, ඒ තමයි පින්වත්නි අපිට ඇසළ පොහොය කියනකොට වැඩියෙන්ම මතක් වෙන ඒ දම්සක් පැවතුම් සූත්‍රය. පස්වග මහා ස්වාමීන් වහන්සේලාට දේශනා කරපු උන්වහන්සේගේ මංගල දේශනාව සිදු කිරීම. ඉතින් එතනදිත් දසදහසක් ලෝක ධාතු කම්පා කරවපු දවසක්, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී දේශනා වෙනකොට ඒ අවිජහිත භූමියක අපිට එතෙන්දී පින්වත්නි ධර්මරත්නේ පහළ වෙච්ච දවස. ඉතින් ධම්සක් පැවැතුම් සූත්‍රයේ දේශනා කිරීම හතරවෙනි කාරණේ විදිහට මතක් කරනවා. පස්වෙනි කාරණේ තමයි පින්වත්නි ඒ දේශනය අහගෙන ඉඳලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ පළවෙනි මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේ පහළ වෙච්ච දවස හැටියට අද දවස ගන්න පුළුවන්. මොකද
ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා උන්වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච නිසා. ඊට පස්සේ පින්වත්නි, හයවෙනි කාරණාව, ඒ සෝතාපන්න වෙච්ච කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ළඟ උන්වහන්සේ පැවිද්ද උපසම්පදා විල්ලද්දී ඒහි බික්කු කියන උපසම්පදා ක්‍රමෙන් එන්න භික්ෂුව කියලා කතා කරනකොට මේ ධර්මයේ ස්වාක්ඛාතයි, දුකෙන් නිදහස් වෙන්න, මේ සසුන තුළ බඹසර හැසිරෙන්න කියලා කතා කරනකොට ඒ එන්න භික්ෂුව කියලා කියන ඒහි බික්කු කියන වචනයම තමයි ඒ මුල් කාලේ පැවිද්ද පිහිටන්න හේතුව හැටියට පෙන්වන්නේ. දැන් අද පැවිදි කරන ක්‍රමේට වඩා හරිම සරල ක්‍රමයක් එදා තිබිලා තියෙනවා. ඒහි බික්කු කියන වචනයම භික්ෂුත්වය ලැබෙනවා. ඒ විදිහට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ පැවිදි උපසම්පදා ලබා ගන්නේ තද වගේ දවසක, ඇසළ පොහොය දවසක. ඒ හයවෙනි කාරණේ. එතකොට හත්වෙනි කාරණේ, බුදුරජාන් වහන්සේ දිනම බරණැස ඉසිපතන මිගදායේදී පළවෙනි වස්සාන කාලේ උන්වහන්සේ වැඩෙයින් අධිස්ථාන කරගන්නවා. අටවෙනි කාරණාව පින්වත්නි, එදා දවසේම සාතාගිර හේමවත කියන යක්ෂ සෙනවියෝ දෙන්නත් ඇතුළු කොට දහසක් යක්ෂ සේනාව සෝතාපන්න ඵලයට පත් වෙනවා ඒ දවසේම. එතකොට නවවෙනි කාරණාව විදියට අපි ඔබට මතක් කරනවා, කාලි සිටු දියණියද මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණහල සෝතාපන්න ඵලයට පත් වෙලා කාන්තාවක් සෝවාන් වෙච්ච පළවෙනි කෙනා විදියට කාලි සිටු දියණිය අදවන් ඇසළ පොහොය දවසකදී ඒ විදියට සෝතාපන්න ඵලයට පත් වෙනවා. එතකොට බුද්ධත්වයෙන් වසර 7ක් ගත වෙද්දී බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මාන්නය බිඳින්න ගන්ධබ්බ රුක්ක මූලෙදී යමාමහ පෙළහර පාන්නෙත් පින්වත්නි අද වගේ දවසක, මේ ඇසළ පුන් පොහොය දවසක. එතකොට ඒ කාරණාව අපිට 10වෙනි කාරණේ විදිහට ඔබට මතක් කරන්න පුළුවන්. 11වෙනි කාරණේ අද වගේ දවසක සිදු වුණ උන්වහන්සේ ඒ 7වෙනි වස ගත කරන්න තවතිසා දෙව්ලොවට වැඩම කරනවා. එතකොට මාතෘ දිවිරාජයා ඇතුළු ඒ දෙවිවරුන්ට අභිධර්ම දේශනාව, විජම්බන දේශනේ සිද්ධ කරන්නේ අද වගේ ඇසළ පොහොය දවසක. ඉතින් මේ විදිහට පින්වත්නි, ඔබ දන්නවා මාතෘ දිවිරාජයානන්ට ඒ දහම ඇහෙනකොට උන්වහන්සේත් ඒ ධර්මය අවබෝධ කරනවා. 12වෙනි කාරණේ අද වගේ දවසක තමයි පින්වත්නි, ආනන්ද මහරහතන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු අවුරුදු 45ක භාග්‍යතුන් වහන්සේගේ මුළු කාලෙන් උන්වහන්සේට අවුරුදු 25ක්ම උපස්ථාන කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ බව ඔබ දන්නවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටපු ඒ අවුරුදු 25ක උපස්ථාන කරපු මුළු කාලය තුළම සෝතාපන්න ශ්‍රාවකයෙක් විදිහටනේ වැඩ සිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා, ඒ කියන්නේ වෙසක් පෝය දවසේ පිරිනවම් පාලා පොසොන් පෝය ගෙවිලා ඇසළ පෝය වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්දි පින්වත්නි උන්වහන්සේ දක්ෂ වෙනවා උතුම් අරහත්ත්වයට පත් වෙන්න. එතකොට ආනන්ද සන්නහන්ස රහත් වෙච්ච දවසත් අද වගේ ඇසළ පොහොය දවසක්. 13වෙනි කාරණාව මේ ශාසන ඉතිහාසයේ ඉතාම වැදගත් කාරණාවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු, ඒ කියන්නේ වෙසක් පොසොන් ඇසළ කියන මේ කාල ගෙවිගෙන ගිහිල්ලා 500ක් මහ රහතන් වහන්සේලා සහිතව කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එතන අනුරුද්ධ මහ රහතන් වහන්සේලාදී මහා චුන්ද මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ වගේ මේ රහතන් වහන්සේලා ගෙන් සමන්විත වෙච්ච 500 නමක් වැඩ සිටිය මහා සංගායනාව අජාසත් රජතුමාගේ දායකත්වයෙන් සිද්ධ වුණා පළවෙනි සංගායනාව පින්වත්නි ඒ ඇසළ පොහොය දවසේ. එතකොට ඒකදී ඔබට මතකෙති ඒ සංගායනාවට ඔන්න මෙන්න තියලා පැය කිහිපයකට කලින් තමයි ආනන්ද සන්නහස කිසිම ඉරියව්වකින් නැතුව, ඒ කියන්නේ සතර ඉරියව්වෙන් තොරව
සැතපෙන ඉරියව්වත් නෙමේ, හිටගෙනින් ඉරියව්වත් නෙමේ, වාඩි වෙලායින් ඉරියව්වත් නෙමේ, ඇවිදින සක්මන් කරන ඉරියව්වත් නෙමේ. උන්වහන්සේ සැතපෙන්න ඇඳේ හාන්සි වෙන්න කකුල් උඩට අරගෙන ඇලවෙන අතරේ අරහත්තට පත් වුණ බව වහලා ඇති ඒ සංගායනාවට හෝරා කීපයකට පෙර. ඒ කියන්නේ අද දවස උදා වෙලා මේ උතුම් ඇසළ පුන් පොහොය දවසක තමයි ඒ විදිහට ආනන්ද සන්නහන්සේ අරහත්තයට පත් වෙන්නේ. ඉතින් සංගායනාව සිද්ධ වීමත් මේ ඇසළ පොහොය දවසේ ওই විදිහට සිදු වෙනවා 13 වෙනි කාරණාවයි. ඊට පස්සේ පින්වත්නි 14 වෙනි කාරණාව විදිහට අපිට කියන්න පුළුවන් බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපය තුල සම්මත කරන සීමාවේ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට විනය කර්ම සිද්ධ කරන්න අවශ්‍ය ඒ සීමා මාලකය සීමාව සම්මත කිරීම අද වගේ ඇසළ පුන් පොහෝ දවසක සිද්ධ වෙනවා. ඒ බුදු වර්ෂ 236 දී ලංකාවේ වෙච්ච සිද්ධිය. ඊට පස්සේ පින්වත්නි අද වගේ ඇසළ පොහේ දවසක පළවෙනි ශ්‍රී ලංකාව තුල ස්වාමින්වහන්සේලා නමක් විදිහට අරිට්ට කුමාරයා සහ සිංහල කුමාරවරු 56 දෙනෙක් මහාන වෙලා උපසම්පදා වෙනවා අද වගේ දවසක. ඒ මහාන උපසම්පදාව ලබා ගන්නෙත් ඇසළ පොහේ දවසකයි. ඒ කියන්නේ ලංකාවේ සියලුම ස්වාමින්වහන්සේලාට මේ ඇසළ පොහේ දවසේ තියෙන වැදගත්කම තමයි අද වගේ දවසක තමයි අරිට්ට කුමාරයා පැවිදි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලාංකිකව බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආරම්භය අද වගේ දවසක. එතකොට දේවානම්පියතිස්ස රජතුමා කණ්ඩක චෛත්‍ය වටේ ඉදිකරන අටසැටලෙන් පූජාව ගැන බහල ඇති මහරහතන් වහන්සේලා 69ක් මේ උතුම් ලංකාද්වීපය තුළ හාහා පුරා කියලා වස්සමාදං කරවීම සිදු කෙරෙනවා. ඒ වස්සමාදං කරවීම සිද්ධ කෙරෙන්නේත් අද වගේ දවසක. එතකොට ඒ ඇසළ පොහොය දවසක. ඊළඟට පින්වත්නි තවත් සුවිශේෂ සිද්ධියක් තමයි බුද්ධ වර්ෂ 382 වර්ෂයේදී දොටුගමනු රජතුමා විසින් අපේ ජීවිතයේ ඉතාම ආදරෙන් ගෞරවයෙන් බොහෝම උතුම් උවමනාවක් හිතේ පෙරදරි කරගෙන ගෙදරින් හෝ ඉන්න තැනකින් පිටත් වෙලා සාදු කියන සිතින් බොහෝම බලාපොරොත්තු තියාගෙන බුදුරජාණන් වහන්සේ බලන්න යනවා කියන හැඟීමකින් යන ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේ, ඒ උතුම් රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේට මුල්ගල් තැබීමත් පින්වත්නි අද වගේ ඇසළ පුන් පොහොය දවසක තමයි සිද්ධ වෙන්නේ. කොච්චර අපිට ඒකත් හිතට හරි සුවිශේෂ සිද්ධියක් පින්වත්නි. රුවන්වැලි සෑය පළවෙනි මංගල ශිලා ප්‍රතිස්ථාපනය අද වගේ දවසක සිද්ධ වුණා කියන එක. ඒක තමයි 17 වෙනි කාරණාව විදිහට අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. ඊළඟට පින්වත්නි 18 වෙනි කාරණාවත් හරි සුවිශේෂයි. මහා සෑය ධාතු නිදාණය සිද්ධ වෙන්නෙත් අද වගේ දවසකයි. ඒ කියන්නේ මුල්ගල් තිබ්බ දාමද කියලා අහන්න එපා. මේකට ගත වෙනවනේ කාලයක් සෑය නිමා කරන්න. එතකොට හරියටම ධාතු නිදාණය ඔබ දන්නවා මේ මහා සෑයේ තැන්පත් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ 13 වහන්සේලා වැඩිම ප්‍රමාණයක් ඔතන හරි තැන්පත් වෙනවා නම් ඒ තැන්පත් වෙන වැඩිම 13 වහන්සේලා ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් වෙන්නේ මහා සෑයේ. ඒත් පින්වත්නි ප්‍රාතිහාර්ය මැද ඒ උතුම් ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් වෙන්නේ අද වගේ දවසකමයි, මේ ඇසළ පුන් පොහොය දවසකමයි. ඊළඟට හේමමාලා කුමරියයි දන්ත කුමරුයි දළදා වහන්සේ මේ ලංකාවට වඩම්මලා ඔබ හොඳින්ම දන්නවා ඒ දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වන ඇසළ පොහොය ආරම්භ වෙන්නේත් අද වගේ දවසක. එතකොට පාත්‍රා 13 වහන්සේත් ලංකාවට වැඩම කෙරවෙනවා භාග්‍යතුන් වහන්සේගේ. ඒ උත්තම සිදුවීමත් වෙන්නේ පින්වත්නි අද වගේ ඇසළ පුන් පොහෝ දවසක. ඒ 20 වෙනි කාරණාව. එතකොට 21 වෙනි කාරණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි කියන මහා ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංඝරත්නය වඩම්මනවා.
බුදුවර්ෂ 2296 උපසම්පදාව පිහිටුවන්න. මොකද මෙහේ ඒ වෙනකොට උපසම්පදා ස්වාමීන් වහන්සේලා නැහැ. ඒ නිසා තායිලන්ත එහෙම නැත්නම් සියම් දේශයෙන් තමයි උපාලි ස්වාමීන් වහන්සේව, ඒ කියන්නේ ප්‍රධානම හිටිය උපාලි ස්වාමීන් වහන්සේ, තවත් සංඝයා, ඒ අවශ්‍ය ඝනපූර්ණයට උවමනා කරන සංඝයා වඩම්මනෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. ඉතින් එතන ඒ තායිලන්තයෙන් වැඩම කරන ප්‍රධාන ස්වාමීන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේ නිසා සියමෙන් වැඩම කරපු උපාලි ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් උපසම්පදාව නිසා තමයි ශ්‍යාමෝපාලි කියන වචනේ ඔබට හොඳට හුරුයි. ශ්‍යාමෝපාලි ශ්‍යාමෝපාලි කියලා නිතරම ඇහෙනවා. මල්වතු අස්ගිරි පාර්ශව ගැන කතා කරනකොට ශ්‍යාමෝපාලි වංශික කියලා සියම් නිකාය ගැන කතා කරනවා. එතකොට මේ ශ්‍යාමෝපාලි කියන්නේ සියමේ උපාලි ස්වාමීන් වහන්සේගෙන් ලැබිච්ච උපසම්පදාව හරහා පැවතගෙන නිසා මල්වතු අස්ගිරි ඒ සියලු ස්වාමීන් වහන්සේලක්. ඉතින් ඔය විදිහට 21 වෙනි කාරණාවත් අද වගේ දවසක තමයි ඒ උපසම්පදාව පිහිටුවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ හැම කාරණයක් එක්කම අපි ඔබට මේ කාරණා ටික කාට හරි සටහන් කරගන්න බැරිුණා නම් ওই ටික ඔබට වල්පොල ගෞතම තේරෝ කියන Facebook පිටුවට ගියාට පස්සේ බලන්න පුළුවන්. ඒ කරුණු ටික සටහන් කරපු post එකක් තියෙනවා. ඔබට ඒ කරුණු ටික ලියා ගන්න කැමතියට ලියා ගන්න පුළුවන්. මේ කරුණු 21ක්. මේ 21 ඇතුළේ ඇත්තටම අපේ හිතට ඉතාම මේ දැනෙන කරුණු ගණනාවක් තියෙනවා. බොහෝ දෙනා බුද්ධස්සේත රාත්‍රිය මේ අවුරුද්ද කෙරෙනවද කියන එක අපෙන් බොහෝ විමසීම් සිද්ධ කරනවා. නමුත් පින්වත්නි, මේ අවුරුද්ද කෙරෙන්නේ නැති බව අපි දැනුවත් කරනවා මේ වෙලාවෙත්. මොකද විශාල පිරිසක් දුරකථන ඇමතුම් දෙමින් නෙතෙෆම් නාලිකාවේ ආගමික අංශයටත් කතා කරන බව මට වරුණ මහත්ම මතක් කළා. ඒ වගේම අපිටත් කතා කරමින් සමහර අය අපි වැඩේ නාරාම වලට සොයාගෙන එමින් අහනවා මේ අවුරුද්ද බුද්ධසේත රාත්‍රිය කෙරෙන්නේ නැද්ද කියලා. පින්වත්නි, ඒ උවමනාව මේ විදිහට හොයලා බලන්න ඇති වෙච්ච ඒ උවමනාවම අපි ඉතාම මෙච්චිතින් සිහිපත් කරන ආශිර්වාද කරන ඔබට ඉක්මනින් අපි නැවතත් ඒ බුද්ධසේත රාත්‍රියක් අපි තියමු. රැයක් පුරා ඒ උතුම් බුදුගුණ ඒ මහා ඖෂධ පූජාවත් සමග සිදු කරමු. සර්ණමාලි මහා සේරජානන් වහන්සේ අභියස. ඉතින් අද වගේ දවසක මුල්ගල් තියපු අද වගේ දවසක ඒ ද්‍රෝණයක් 13 වහන්සේලා 13 නිදන් කරපු ඒ පින්බර සර්ණමාලි මහා සේරජානන් වහන්සේටත් ආශිර්වාද කරමින් වන්දනා කරමින් අපි බොහෝම ගෞරවයෙන් ඒ අපගේ වන්දනාව සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින්වත්නි, අද අපිට નિયમિત කතා කළ යුතු කාරණාව ගැන මේ වෙලාවේ ඔයත් අංග දැනුවත් කරනවා. අපි ඔබට කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඇසල පොහොය ලබන්න ඒ පළවෙනි සංගායනාව වෙනුවෙන් උන්වහන්සේ අරහත්ත්වයට පත්වෙන්න ඕනේ කියන මහා දැඩි අදිස්ථානයත් එක්ක විශාල වීරියක් දැරුවා කියන එක ඔබ දන්නවා. එතකොට එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේට තිබුණා ඒ අරහත්ත්වයට පත්වීමේ දැඩි වීරිය පිටිපස තවත් කාරණාවක්. ඒ තමයි අපි වෙනුවෙන් සංගායනාවට උන්වහන්සේ සිටිය යුතුමයි. ඇයි පින්වත්නි, මේ මුළු ධර්මස්කන්ධයම දරාගෙන වැඩ හිටිය ඒ මුළු භාණ්ඩාගාරෙම උන්වහන්සේ. හරියට අපි කිව්වොත් එහෙම පරිගණකයක මතකය දරාගෙන සිටින hard disk එක වගේ. හරි, එතකොට මුළු මතකයම දරාගත්තා නම් අවුරුදු 45ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ සිදු කරපු හැම දේශනාවක්ම දරාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ උත්තමය සංගායනාවේ අනිවාර්යෙන් වැඩ ඉන්න ඕනේ කවුරු නොහිටියත්. එතකොට ඔතනදී මූලිකත්වයේ ගත්ත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් ඒ වගේම විනේදර භික්ෂූන්ගේ උපාලි මහ රහතන් වහන්සේත් ආනන්ද මහ රහතන් වහන්සේත් අනිවාර්ය චරිත පින්වත්නි උන්වහන්සේලා ඉන්න ඕනේ මෙතන. දැන් මෙතන සංඝයාගේ තීරණයක් තිබ්බා රහතන් වහන්සේ නමක් වැඩ සිටියේ නැත්නම් කියන්නේ අරහත්ත්වයට පත් නොවුණු කෙලෙසයිද භික්ෂුවක් සංගායනාවට සහභාගී වෙලා මේකයි ධර්මය මේකයි විනය කියලා කිව්වට මිනිසුන්ගේ පිළිගැනීම ලෝක සම්මතය කියන එකට යම් බලපෑමක් වෙනවා. මොකද
කෙලෙස් සහිත කෙනා පූර්ණ අවබෝධයක නැතිකම නිසා දෘෂ්ටිවල අහුවෙන්න පුළුවන්. ඒ කියන්නේ පින්වත්නි, සක්කාය දිට්ඨිය දුරු කරනකම් මිච්ඡා දිට්ඨිත් එක්ක ඒ හිතේ ඕනම වෙලාවක දෘෂ්ටි හටගන්න අවස්ථාව තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු කරාට පස්සේ තවිද්‍යා සහගතව අස්මිමාන්‍යත් එක්ක නොයෙකුත් දෘෂ්ටි අවිද්‍යාව නිසාම හටගන්නවා. සම්මා දිට්ඨිය පරිපූර්ණ නැති නිසා. සම්මා දිට්ඨිය පරිපූර්ණයි කියලා කියන්නේ රහතන් වහන්සේ. එතකොට සම්මා දිට්ඨිය පරිපූර්ණ නැහැ කියන්නේ එහෙනම් සම්මා දිට්ඨිය අඩුවක් තව තියෙනවා කියන එකනේ. ඒ අඩුව තුල තියෙන වැරදි දෘෂ්ටි සංගායනාවකදී ධර්ම විනය අතරට එකතු වෙන්න කිසිසේත්ම බැරි නිසා, ඒක නොවිය යුතු දෙයක් නිසා රහතන් වහන්සේලා ඉතාම සංයමයෙන් වග බලා ගන්නවා. ඒ සෑම සංගායනාවකදීම අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලා විසින්ම, නිකෙලෙස් උත්තමයෝ විසින්ම ඒ සංගායනාව සිද්ධ කරන්නේ. ඒ නිසායි ආනන්ද හාමුදුරුවෝ මේ තරම් ලොකු ඕනකමකින් පින්වත් මේ වෙලාවේ කටයුතු කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේට උතුම් අරිහත්වයේ පිණිස ඒ ගත්ත වෑයම මම දකින්නේ මේ බුද්ධ ශාසනයේ අනිත් කිසි කෙනෙකුට එහෙම ටයිම් ලිමිට් එකකට නිවන් දකින්න ඕනකමක් තිබ්බනම් ඒ වගේ හරියම සල්ප සිද්ධිත් කීපයක් තමයි තියෙන්නේ. කියන්නේ දැන් ඔබ ඔබෙන් අහන්නකො, ඔබට රහත් වෙන්න ලොකු වීරයක් වෙනවා කියමුකො. සමහර විට ඔබ තියෙන වගකීම් වලින් ඔක්කොගෙම ඈත් වෙලා නිදහස් වෙලා ඔක්කොම පැත්තක දාලා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් හරි ඇසුරු කරගෙන කැලෑවකට ගිහිල්ලා විවේක සුවයෙන් හිතන්න ඔබ වීරිය වඩනවා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. දැන් ඒ වගේ ඔබ එහෙම කාලය වැය කරගෙන කටයුතු කරද්දී ඔබට තේනවා ඉක්මනට මං රහත් වෙන්න ඕනේ, මට ඉක්මනට මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ. හැබැයි පින්වත්නි, මෙන්න මේ දවස වෙනකොට, ඒ කියන්නේ ලබන 28 වෙනකොට මේ අනිවාර්යෙන් රහත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නාර්ථයක් එන්න හේතු වෙන්න නම් එක්ක ජීවිතයට බලපෑමක් වෙන ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. දැන් එහෙම එක සිද්ධියක් මතක් වෙනවා මට. විවාහ වෙලා හිටපු මහත්තයෙක් නෝනාගෙන උත් අවසරය අරගෙන තමන්ගේ දෙමව්පියන්ටත් දැනුවත් කරලා පැවිදි වුණා. ඉතාම වීරියක් තිබ්බ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ සංඝයා ඇසුරේ ඉඳලා ධර්ම විනය හොඳට ඉගෙනගෙන, වත් පිළිවෙත් ඉගෙනගෙන වනයේට වැඩම කරලා ගහක් යටක වැඩ ඉඳලා විවේක සුවයෙන් භාවනා කරගෙන දවස ගෙවන උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ සමාධිය වඩමින්, ධර්මය විමසමින්, විදර්ශනා ප්‍රඥාව දියුණු කරමින් බොහෝම වීරියවන්තව කටයුතු කරනවා. කාලය ඔය විදිහට ගෙවිගෙන යනකොට උන්වහන්සේ ගිහි කල මහණ වෙලා, මහණ වෙන්න පෙර විවාහ වෙලා හිටපු ඒ ගිහි කල බිරිඳ වෙනත් පුරුෂයෙක් එක්ක සම්බන්ධයක් හදා ගන්නවා. එතකොට දැන් මහත්තයා මහණ වෙලා කියන කාරණාව හින්දා ඒ කාන්තාවට ඕන වෙනවා ඒ පුරුෂයා එක්ක ඇතිවෙච්ච බැඳීම ටිකක් තමන්ගේ ස්වාමි පුරුෂයාට වඩා ඉක්මවා යනවා. ඒ බැඳීම ටිකක් වැඩි වෙනවා. ඒ නිසා මට ආයි මහත්ය ඕනෙම නැහැ. ඒ කියන්නේ මහාන වෙච්ච මහත්ය ආයි සිවුරු ඇරලාවත් මට එයා එපා. මට මේ අලුතෙන් හම්බෙච්ච මෙයාම තමයි ඕනේ කියන ඕනකම ඒ කාන්තාවටත් එනවා. ඒ වගේ මේ සම්බන්ධ වෙන පුරුෂයාටත් කොහොම හරි මේ කාන්තාවත් එක්කම මේ විවාහ ජීවිතය ගෙවන්න ඕනකම එනවා. ගොඩාක් දේපල වස්තු තිබුණා. ඒ කියන්නේ මේ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේට ගිහි කාලේ ඒ ඔක්කොම බිරිඳට දීලා එන්නේ. හැබැයි පින්වත්නි, බිරිඳට තිබුණ ප්‍රශ්නයක්, බැරි වෙලා හරි මෙයා ආයි සිවුරු ඇරලා ආවෝ. දැන් ඔන වෙලාවක එහෙම මහාන වෙච්ච කෙනෙක් සිවුරු අරනින එකක් වෙන්න පුළුවක්නේ. ඒක දැන් පහුගිය කාලෙත් ඔබ දැක්කනේ. නිකන් හරි මෙයා සිවුරු ඇරියොත්, මෙයා ආයි ආවොත් ගෙදරට, එහෙම වුණොත් අපි මේ සතුටින් පටන් ගන්න යන අපේ අලුත් ජීවිතේ, අපේ මේ විවාහ ජීවිතයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ දේපලවලට පවා ප්‍රශ්නයක් වෙනවා. එයා වෙන කාන්තාවක් සමහරට ගෙනල්ලා මේ දේපල ඔක්කොම එයාට ආයේ අටත් කරගෙන
එයාගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඒ හින්දා හැම දෙම විනාශ වෙනවා මේ මිනිස්සු ආයිසි උරුවැල්ලා වොත් කියලා මේ කාන්තාවට සහ ඒ කාන්තාව විවාහ කරගන්න අලුත් පුරුෂයාට හිතෙනවා පින්වත්නි සිතුවිල්ල. සිවුරු අරීද නැද්ද කියන එක කොයි වෙලාවෙ කරයිද කියන්න බැරි සැකයක අපි ඉන්න හින්දා ඔය බයෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ, ඔය මිනිස්සයව මරලා දාමු කියලා ඕනකමක් වෙනවා. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේව අපවත් කරන්න තමයි දැන් සැලැස්ම. අර දේපල ටික තමන් සතු කරගන්නයි තමන්ගේ නව ජීවිතය දිගටම සතුටින් ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ කියන ඕනකමට මේගොල්ලෝ මොකද කරන්නේ, පාතාලේ කණ්ඩායමකට කොන්ත්‍රාත් එකක් දෙනවා. ගිහිල්ලා අසවල් කැලේ ඉන්න මෙන්න මේ ස්වාමීන් වහන්සේව අපවත් කරවන්න කියලා. පින්වත්නි ඔබ හිතන්න දැන් තාම වීරියකින් ජීවිතේ බොහොම ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන ඒකායන ඉලක්කයක් තියාගෙන අර කැලේට වෙලා ධර්ම මානසිකාරකම හිත තියාගෙන බොහෝම උවමනාවෙන් වීරියෙන් මේ විදර්ශනා ප්‍රඥා වඩමින් ඉන්න ස්වාමීන් වහන්සේ හිතුවේවත් නැති විදිහට උන්වහන්සේව ඇවිල්ලා ගැට ගහලා බැඳලා දාලා දැන් මරලා දාන්න ලෑස්ති වෙනවා මේ මිනිමරු පාතාලේ කණ්ඩායම. ඒ වෙලාවේ උන්වහන්සේ අහනවා, ඔගොල්ලෝ මට මේ විදිහට කරන්න මම මොකද්ද ඔබට කරපු අපරාධේ? ඇයි මට මෙහෙම දෙයක් කරන්නේ? එතකොට කියන්නේ ඔබට සමහර විට වෙන කෙනෙක්ව ඔබ ඉලක්ක කරලා මේ වැරදිලා මාව අල්ලගත්තද? මම ඔයගොල්ලෝ කාටවත් කිසිම වරදක් කරලා නැහැ. ඔබ හිතන්නේ පින්වත්නි අපේ ජීවිතය වගේ අපි හිතන්නේ නැති ඕන තරම් අසාධාරණ දේවල් වලට අපිට බලපාන විදිහට මුණ දෙන්න වෙන අවස්ථා එන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. අද අපි සතුව මොන වස්තුව තිබ්බත්, අද අපි සතුව මොනතරම් බලය තිබ්බත්, ධනය තිබ්බත්, අපි දන්නේ නැහැ මොන විදිහට අපේ ජීවිතේ හෙට ඒරණම විසඳෙන්න තියනවද කියන එක. මේක හොඳට ඔළුවේ තියාගන්න. අද ජීවත් වෙන විදිහ නෙමෙයි හෙට. හරි අවිනිශ්චිතයි. කිසි කෙනෙකුට ගිවිසුමක් නැහැ. අම්බානි මගුල් කනවා මාස ගාණක්. ඔවුන් ඉන්දියාවේ ධනවත්ම පවුල, ලෝකෙ 11 වෙනියට ධනවත්ම පවුල. මංගල උත්සවයේදී මනමාලය අතේ බැඳපු ඔරලෝසුව විතරක් ලංකාවේ සල්ලි වලින් කෝටි 134 ඔරලෝසුව බැඳගත්ත මනමාලෙක් මංගල උත්සව ගණනාවක් පවත්වනවා. ලෝකේ ඉන්න මහා ධන කුවේරයෝ, ලෝකේම බලවත්ම ධනවත්ම අය සියලු දෙනා ගෙනල්ලා මාස ගණන් මගුල් කනවා. නමුත් පින්වත්නි ජීවිතවල තියෙන අවිනිශ්චිත බව අම්බානිලටත් ඒ විදිහම තමයි. මොනතරම් දදෙන් මහල තියෙන ඔවුන්ගේ නිවසේම වෙනම රෝහලක් තියෙනවා, වෛද්‍යවරු ඉන්නවා, ඒ අය වෙනුවෙන්ම සේවයට ඕන වෙලාවක සැදී පැහැදී. හැබැයි මොන දේ තිබ්බත් පින්වත්නි ජීවිතේ අවිනිශ්චිතයි. කොයි වෙලාවෙම මොනව වෙනවද කියන්න දන්නේ. කැලේක භවනා කරගෙන කාටවත් කරදරයක් නැතුව වීරියවන්තව ඉන්න ස්වාමීන් වහන්සේටත් ඒක එහෙම තමයි. මෙන්න මිනි මරුව ටිකක් ඇවිල්ලා මරන්න ලෑස්ති, හිස ගසලා දාන්න ලෑස්ති. ස්වාමීන් වහන්සේ හේතුව දැනගෙනම උන්වහන්සේගේ ජීවිතය අතහරින්න ඕනකමින් අහනවා, මගේ අන්තිම කැමැත්ත හැටියට මට දෙයක් ඉල්ලන්න ඉඩ දෙන්න. මට මරන්න මාව ගොලන්ට ඕනම් මරන්න, හැබැයි මට හේතුව කියන්න. මොකද්ද මම කරපු වැරද්ද? මට ඒක විතරක් කියන්න කියලා. එතකොට එතන ගැට ගහලා හිර කරපු එක හිරකරුවෙක්, එතන ප්‍රධාන මිනිමරු කණ්ඩායමේ ප්‍රධානියට හොරෙන් මේ සන්නහසට හේතුව කියනවා. ඔබ වහන්සේ ගිහි කාලේ විවාහ වෙලා හිටපු කාන්තාව නේද හවල් නමින් ඉන්න කෙනා කියලා අහනව? ඔව් කියනවා. එයාගේ මිනිස්සයා තමයි කියන අපිට මේ කොන්ත්‍රාත් එක දුන්නේ. ඔබ වහන්සේ ආයි සිවුරු ඇරලා ආවොත් කියලා බයට. ඒ දෙන්නාගේ විවාහ ජීවිතේ ඒගොල්ලන්ට පාඩුවේ ගෙනියන්න ඒගොල්ලන්ට හිතට බයක් තියෙනවලු ඔබ වහන්සේ කොවිලේ හරි ආවොත් කියලා. ඒකයි ඔබ වහන්සේ මේ විදියට ඝාතනය කරන්න අපිට මේ කොන්ත්‍රාත් එක බාර දුන්නේ කියනවා. ඒතර පින්වත්නි මේක දැනගත්තට පස්සේ ස්වාමීන් වහන්සේට තේරෙනවා, එහෙනම් අනිවාර්යෙන් දැන් මේ ඝාතනය මේ අය සිද්ධ කරයි. ඒත් මට තාම ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. උන්වහන්සේ ඒ වෙලාවේ ඉල්ලීමක් කරනවා, අර
මරන්නාපු නායකයගෙන් කණ්ඩායමේ ඕගලන්ට පුළුවන්ද මාව ඔගොලෝ ඕන දෙයක් කරන්න හැබැයි මේ අද රාත්‍රිය විතරක් මට දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මට තාම මේ ඔක්කොම අතහැරලා දාලා කැලේට ආවත් බිරිඳ අතහැරලා ධනෙ අතහැරලා සියල්ල අතහැරලා ආවත් මට තාම මහන වෙච්ච අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණයි නිසා අද රෑ විතරක් මට දෙන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට පින්වත්නි අර මිනිමරු කණ්ඩායම හිතුවේ මේ හාමුදුරුවෝ පැනල යන්න උපක්‍රමයකට කියලා. කිව්වා ඔබ වහන්සේගේ ගැටවලට අපි අහුවෙන්නේ නැහැ. මේ වෙලාවෙම ඉවරයක් කරලා අපේ ගනුදෙනුව ඉවර කරගන්න එකයි අපිට ඕනේ. අපිට මෙතෙන්ට වෙලා මේ රැයක් ගෙවන්න. එහෙම මේ ඔබ වහන්සේට පැනල යන්න දෙන්න අතට ආපු අවස්ථා නැති කරගන්න එහෙම අපිට බෑ කිව්වා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියනවා ඕගොල්ලෝ මට ඒ අවස්ථාව දෙන්න හිතන්නේ නැත්තේ මං පැනලෙයි කියලා සැකයකින් බයකින් නම් මං ඕගොල්ලන්ට ඒ බය නැති කරන්න ඒ සැකේ නැති කරන්න පොඩ්ඩක් ඉන්න මං පෙන්නන්නම් දෙයක් කියලා උන්වහන්සේ ගන්න ලොකු ගල් ගෙඩියක් පින්වත්නි එතන ගහ යට තිබුණ ඒ අත් දෙකෙන් උස්සන්න ටිකක් අමාරු තරම් ලොකු ගල් ගෙඩියක් අරගෙන තමන් වහන්සේ භාවනාවෙන් වාඩිලා හිටපු කකුල් දෙක දිගෑරලා කකුල් දෙක දෙපැත්තරොම බිම දිගේ දිගා කරලා අර ඔසවගෙන ඉන්න ගල් ගෙඩියෙන් වේගෙන් වැරෙන් ගහනවා එක දනිස්සකට. ඒ දනිස්ස චොප්ප වෙලා කුඩු වෙලා යන්න පින්වත්නි දිගෑරලා බිම දිගේ තියපු කකුලට දැන් වාඩි වෙලා ඉන්නේ භාවනාවේ වාඩිලා කකුල් දෙක දිගාරින්නේ ඔබ සමහරලාට. අන් ඒ වගේ දිගෑරලා ඒ දනිස්සට ගහනවා. කකුලේ දනිස්සට ගහනවා තමම තමන්ගේ දනිස්සට ගහ ගන්නවා පින්වත්නි. ඒ වේදනාවෙම අනිත් දනිස්සටත් ගහනවා ඇට කුඩු වෙලා යන්න. ඒ ගහගෙන උන්වහන්සේ ඒ සිවුරු වලින්ම දනිස් වෙලාගෙන ගැට ගහගෙන ඉල්ලීම කරනවා දැන් මං පැනලෙයි කියලා ඕගලන්ට සැකයක් නෑ නේද කියලා අහනවා. මට ඕනේ මේ මනස තව ටිකක් මගේ මේ ධර්ම මානසිකාරයේ ගෙනියන්න මට වෙලාවක් දෙන්න මං අරමුණු කරගත්ත දේ මට ඉෂ්ට කරගන්න මගේ ජීවිතයේ අන්තිම හුස්ම පොද හෙලද්දී මට රහතන් වහන්සේ නමක් විදියට නිකලෙස් හිතකින් පිරිණිවෙන්න ඕනේ. ඒ නිසායි මම මහණුනේ මේ හැමදේම අතෑරියේ මට කරුණාවෙන් අනුකම්පා කරලා ඒ අවස්ථාව දෙන්න කියන පින්වත්නි හිතා ගන්නවත් බෑ. ඔබ හිතන්නේ එහෙම ජීවිත මේ ශාසනය ඇතුලේ තිබ්බනේ. මේක පින්වත්නි අතිශෝක්ති සිද්ධියක් නෙමෙයි ලංකාවේ වෙච්ච සිද්ධිය. ධනිස් දෙක කුඩු කරගන්නෝ ඒ විදිහට ගලකින් ගහගෙන. එතකොට එච්චර වීරියක් ඒක මහා පොදුමයි. අපි කොහෙද ඉන්නේ? අපි මොනවද කරන්නේ? ඔබට ඔබ ගැන හිතෙන්නේ නැද්ද? අපිට හිතෙනවනේ අපිට මේ සිදුවීම් දිහා ටිකක් නිෂ්කලංකව හිතනකොට මේ තරම් ඕනකමක් මේ තරම් කැපවීමක් අනේ මේ කෙනෙකුට දැනෙන්න සසර විය කොහොම හිතන්න ඇද්ද? සසර ගැන දැනෙන්න ඇද්ද? මේ විවාහ වෙලා හිටපු කෙනෙක් මහා දේපල සම්පත් තිබ්බ කෙනෙක් කොහොම අතෑරලාවිලා මහාන වෙලා අන්තිමට ඒ මහානකම කරගන්න දෙන්නේ අර බැඳපු නෝනා. ඒ ඉල්ලීම හරි අහිංසකයි. ඒ රාත්‍රිය විතරක් දෙන්න කියනවා. පින්වත්නි අපිට එදා රෑ උන්වහන්සේ කොහොම ගෙවන්නේ අර දනිස් දෙක කුඩු කරගෙන? වේදනාව කොහොම ඇද්ද? ඒ වගේ වේදනාවක් දරාගෙන කොහොම හරි මාර්ගඵල ලබන්න ඕනේ කියලා උවමනාවකින් වීරිය කොහොම වඩන්නේ නැද්ද? දැන් ඔබට මට ඒ වගේ වීරිය ඇති කරගන්න අච්චර වේදනාවක් අස්සේ නෙමෙයිනේ තියෙන්නේ. ඔබ හිතන්න අපිට තියෙන මේ නිදහස මේව මරන්න කවුරුවත් ඇවිල්ලා නැහැ. මේ වෙලාවෙම තෝ මරනවා කියලා කවුරුත් ඇවිල්ලා අපිට තර්ජනයක් කරලා මිනිමරු ඇවිල්ලා කොන්ත්‍රාත් අරගෙන අපිව මරන්න මේ වෙලාවේ දැන් මේ මොහොතේ නැහනේ. හරි. එතකොට හිතන්න අර වසන්ත ළඟට ආපු වෙඩික්කරුවට මට තව එක වරුවක් දෙන්න කියලා ඉල්ලීම කරලා වරුවක් ඉල්ල ගන්නවක වැඩක් මේක. ඒරේ වෙඩික්කරුවා එතන මරන්න ලෑස්ති පිට සූදානමින් ඉන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් තමන් අර වගේ වේදනාවකුත් විඳිනවා හා සමානයි. කියන්නේ කඩු අමෝරගත්ත පිරිසක් තව හොරා කීපයකින් මරන්න සූදානමින් බලන් ඉන්නවා. හොඳටම දන්නවා දැන් මරණය සිද්ධ වෙනවා තව චුට්ටකින්. ඒ අස්සේ පින්වත්නි ධනිෂ වේදනාවත් විඳිනවා. ඒ ඔක්කොම වෙන්නේ බැලිනා මේ තමන්ගෙම දේපොල ටික
අයිති කරගන්න ඕන තණ්හාවට වෙන මිනිස්සෙක් එක්ක දීඝ කන්න තමන්ගේම ගිහි කාලේ නෝන මේ දේ ඔක්කොම කරන්නේ. ඒ අසාධාරණකම් හිත හිත හිටියොත් එහෙම ඒ අහිමි වීම ගැන කොම අතෑරලා දීලා ආපුවට ඇයි මෙහෙම මට තව ආද දෙන්නේ මං හම්බ කරපුවා දීලා ඇවිල්ලත් ඇයි මේ කියලා හිත හිතා ගැටෙන්න සාමාන්‍ය හිතක් නැමුණට උන්වහන්සේට හිතන්න ඊට වඩා ගොඩාක් දේ තියෙනවා. උන්වහන්සේ පින්වත්නි අර කුඩු වෙච්ච ධනිස් දෙකත් එක්ක දැනෙන ඒ වේදනාව දරාගෙන වේදනානුපස්සනාවෙන්ම එදා රාත්‍රී අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ජීවිතේ මරණයකින් අවසන් වෙන්න තිබ්බ චරිතය පිරිනිවන් පෑමකින් අවසන් කරගන්න උන්වහන්සේ දක්ෂ වෙනවා. දැන් පහුගිය කාලේ අපි නයන වාසුල ගැන කතා වුණේ අපවත් වෙන්න හිටපු චරිතයක් අවාසනාවන්ත විදිහට මේ ඝාතනයකින් මරණයකින් අවසන් වුණා කියලා. එතකොට අතන ගිහි කාලේ කසාද බැඳලා ඒ විදිහට හිටපු මිනිස්සේ අන්තිමට මැරෙන එකෙන් ගැලවිලා අපවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා, අපවත් වෙන කෙනෙක් ගැලවිලා පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙන තරම් දක්ෂ වෙනවා. අනේ එහෙම පුණ්‍යවන්ත හිතක් තියෙන චරිතමේ බුද්ධ ශාසනයේ හිටියා ඔන්න ටයිම් ලිමිට් ඇතුව පිරිනිවන් පාන මේ ටයිම් ලිමිට් ඇතුව මාර්ගඵල ලබන්න ඕනකම වෙච්ච චරිත අතර එක චරිතයක් ඔය. දැන් ආනන්ද හාමුදුරුව වගේම තව චරිතයක්. ඒතර උන්වහන්සේට ටයිම් ලිමිට් එක තිබ්බේ ජීවිතෙත් මරණෙත් අතර පීරියඩ් එක අද රාත්‍රිය විතරයි කියන එක. එතකොට ඊටත් එච්චරවත් ටයිම් එකක් නැතුව හිටපු දවසන්නස නමක් තමයි ඔබ අහලා ඇති පැම් පහසු වෙවි හිටියා ඇලක. ඒ ස්වාමීන් වහන්සේ ඇලේ පැම් පහසු වෙමින් ඉන්නකොට එකපාට රාජපුරුෂයෝ ටිකක් ඇවිල්ලා බොහොරෙක් කියලා අර සන්නස වල්ලගෙන අරන් යනවා පින්වත් රජමාලිගාවට. මේ ගම් ඇලේ පැම් පහසුවෙන් හිටිය අහිංසකව පාත්‍රයේ තුන් සිවුරයි ටික තියාගෙන ඉන්න හාමුදුරු කෙනෙක් කිසිම වරද්දක් කරලා නැහැ. රාජපුරුෂයන්ට අල්ලගෙන යන්න මොන වැරද්දක්වත් කරලා නැහැ. පාඩුවේ ඇලේ පැම් පහසුවේ හිටියා. පාත්‍රයේ සිවුරු ටිකයි ඒ ඇල යූරේ තියලා. රාජපුරුෂයෝ අරගෙන යනකොට බොහොරෙක් කියලා කියනකොට මේ සන්නාසයේ ඇස්වල කඳුළු පුරවගෙන ඇහුවා ඇයි මට හොරෙක් කියන්නේ මම මොනවද හොරකම් කළේ කියලා. ඇල යූරේ තියලා තිබ්බ පාත්‍රයේ පෙන්නුවා රාජපුරුෂයෝ මේ බලපං ඔබ මේ රත්තරම් බඩු ටික හොරකම් කරලා කියලා පෙන්නුවා. අර සන්නහන්සේ දැක්කෙත් ඒ වෙලාවේ රත්තරම් බඩු. උන්වහන්සේ කිව්වා මගේ වැඩක් නෙමෙයි මේක, මං දන්නේවත් නැහැ, මං දැක්කෙත් දැන් මේ මං හොරකම් කරපුවා නෙමෙයි කියලා. පින්වත්නි ඒ හොරකම් කරපු රත්තරම් බඩු හොයමින් එනකොට රාජපුරුෂයෝ ඒ රත්තරම් බඩු ඇත්තටම හොරකම් කරපු හොරාට මේ රාජපුරුෂයෝ පස්සෙන් එනවා කියන එක දැනගත්තට පස්සේ මේ පාත්‍රයට අර ස්වාමීන් වහන්සේ පැම් පහසුවේ ඉන්න තැන ඒ සන්නහන්සේ දකින් නැති වෙන්න මේ පාත්‍රයට ඒ බඩු ටික දාලා ඒ හොරා එතන හැංගිලා හිටියා. අහුවුනොත් මේ භික්ෂුව අහුවේ, අහුවුන් නැතු රාජපුරුෂයෝ මෙතනින් ගියොත් එහෙම ආයි මේ රත්තරම් බඩු ටික අරන් මං අනිත් පැත්තෙන් පයින්නවා කියලා තමයි මේ හොරා හිටියේ. අහුවුනොත් එයා නැත්තම් මං බඩු ටික ගත්තා කියන තැන. අන්තිමට අහුවුණා. අහුවුනේ අර ස්වාමීන් වහන්සේ. එතන මේ රත්තරම් බඩු රාජපුරුෂයෝ ඇලවුරේ තියෙන පාත්‍රේ දැක ගමන් හිතුවා මේක මේ පැවිද්දෙක් වගේ හොරෙන් වෙස්වලාගෙන හොරකම් කරන හොරෙක් කියලා. ඊට පස්සේ පින්වත්නි රාජපුරුෂයෝ රජතුමා ළඟට ගෙනිච්චට පස්සේ රජතුමා උලේ ඉඳන්ඩ අණ කරනවා. දැන් උල උඩ ඉඳන්ඩ අවශ්‍ය කරන විදියට එක්කන් ගිහිල්ලා උලේ තියලා ස්වල්ප මොහොතකින් දැන් ඒ උලේම ඇනලා ජීවිතේ අවසන් කරනවා. කිසිම වරදක් කරලා නැහැ. කාගේවත් දෙයක් හොරකම් කරලා නැහැ. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඉතාම පුංචි මොහොතක් තියෙන මේ සන්නහන්සේ වෙනුවෙන් කළ යුතු දේ කරන්න. උන්වහන්සේ දකින මේල රජවරුන්ට කතා කර කර මේ ස්වාමීන් වහන්සේගේ නිර්දෝෂී භාව ඔප්පු කරන්න කාලිකුත් නැහැ. මේ ස්වාමීන් වහන්සේගේ කර්ම විපාකයක් උන්වහන්සේ ගෙවන බවත් උන්වහන්සේ දකිනවා. එක්තරාත්මකදී මැස්සෙකුට ලීකූරකින් ඇනලා ඒ මැස්සව මරපු අකුසලයට මේ වෙලාවේ මේ උල උඩ ජීවිතේ අවසන් වෙන කර්ම විපාකයක් ගෙවන බව භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ කර්මයේ විදිහට ගෙවන්න සිද්ධ වෙන නිසා උන්වහන්සේට ඒ දුක ඒ විදිහට විඳින්න සිද්ධ වෙන නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ භික්ෂුවට කළ හැකි ඉක්මනින්ම කළ යුතුම ලොකුම උපකාර වෙන
ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කරන පිහිට ඒ සරණ භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් සලස්සනව පෙන්වත්නි. උල උඩ ඉන්නකොට ඇහෙනව ගාථා ටිකක් බුදුරජාණන් වහන්සේගෙන්. ධර්ම මානසිකාරය ස්කන්ධ ධාතු ආයතන එක්ක වේදනාවත් එක්ක අවබෝධයට එනවා. ප්‍රකෘති සංඥාවට විකෘති සංඥාව හැරෙනවා. විකෘති සංඥාව ප්‍රකෘති සංඥාව බවට පත් වෙලා පින්වත්නි නিত্য සංඥා අනිත්‍ය සංඥා වලට හැරිලා සුඛ සංඥා දුක්ඛ සංඥාවට හැරිලා ආත්ම සංඥා අනාත්ම සංඥාවට හැරිලා සුභ සංඥා අසුභ සංඥා වලට හැරිලා උන්වහන්සේ උල උඩම පින්වත්නි උතුම් මරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේත් අර ඕන වෙලාවක පාඩුවේ කරගමු කියලා එහෙම නෙමෙයි හිටි. දැන් අපේ ඉන්නේ කොයි වෙලේ හරි කවදා හරි කරගමු කියන තැනනේ. කරන්න ඕනේ ඔය කොයිලේ හරි කරමු. ඔබ ඔබෙන් අහන්නකෝ. ඔබට ධර්මය අවබෝධ කරන්න ඕනේද? ඇහුවොත් එහෙම කියයි ඔව්. ඔබට නිවන් දකින්න ඕනේද? එහෙමයි සන්නස ඔව් කියයි. කවදද ඕනේ? ඕනේ ඉතින්. කොයිලේ හරි කරගන්න ඕනේ. අන්න එහෙම තැනකනේ ඔබ ඉන්නේ. පින්වත්නි, උල උඩ ඉන්න හාඳුරන්න පුළුවන් ද එහෙම නිකන් රිලැක්ස් එකේ කොයිලේ හරි කරගන්න ඕනේ කියලා ඉන්න? බෑ. උන්වහන්සේ දන්නවා මේ උලේ තව තත්පර ගානයි මං ඉන්නේ. මේ ඇහෙන ගාතාව මං අවබෝධ කරගන්න ඕනේ. තාම තත්පර ගානක ටයිම් ලිමිට් එකක් තියෙන්නේ. ඒ තත්පර ගාන ඇතුළේ උන්වහන්සේක අවබෝධ කරගන්න අවබෝධ කරන්න දක්ෂ වුණා පින්වත්නි. හරි පුදුමයි. දැනෙන වේදනාව ඔස්සේම අවබෝධය ගෙනිච්චා. ඒතර අර ධනිස් දෙක කුඩු කරගත්ත හාමුදුරන්ට ඊට වඩා ටිකක් කාලය තිබ්බා. නමුත් උන්වහන්සේට අධික වේදනාවක් විඳගෙන කොහොම හරි ධර්මය අවබෝධ කරගත්තා. ආනන්ද සන්නසගේ ජීවිතේ පින්වත්නි ඊට හාත්පසින් වෙනස්. උන්වහන්සේට තිබ්බේ ඒ ධර්මය අවබෝධ කරන්න අර වගේ වේදනාවක් විඳගෙන කරන වෙහෙසක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ දේ කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙමෙයි අරහත්ත්වයේ අපි වෙනුවෙනු. උන්වහන්සේට ඒ ඇසල පොයේ දවස වෙනකොටම ඉක්මනට මේ අරහත්ත්වයට පත්වලා ඉන්න ඕන කියන ඕනකමක් එන්නේ සංගායනාවේ විදියට වෙන්න ඕන හින්දා අපි වෙනුවෙන් ධර්මයේ ධර්මයේ හැටියට පිහිටවන්න අධර්මයේ අධර්මයේ හැටියට පිහිටවන්න විනය විනය හැටියට අවිනේ අවිනේ හැටියට පිහිටවලා මේකයි ධර්මය මේකයි විනය කියලා පෙන්නලා මේ ධර්මය අපිට දායාද කරන්න ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි එදා ඒ වීරිය කළේ. ඒ වීරිය පිටිපස්සේ ඔයත් දන්නවද ඇයි උන්වහන්සේට ඒ වැඩේ කරගන්න බැරි වුණේ? අච්චර වීරිය කරලා මාස කීපයක් තිස්සේ උත්සාහ කරලා ඇයි බැරි වුණේ? ඒ බැරි වෙච්ච කාරණාව පිටිපස්සේ තියෙන පින්වත්නි උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් වීරිය ඉන්ද්‍රිය කියන එක අධික වෙලා ඒ වීරිය ඉන්ද්‍රිය අධික වෙනකොට ඉන්ද්‍රිය සමත්ත පටිපාදනේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීරිය අධික වීමත් එක්ක උන්වහන්සේට පින්වත්නි එතන එනවා හිතේ මහා කලබලයක්. ඒ කලබලයේ තුල චිත්ත සමාධියක් ඇති කරගන්න බෑ. සමාධිමත් සිතක් නැති විසිරිච්ච සිතක් තුල ප්‍රඥාව වැඩෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම දැන් දන්නවා මේක බැලන්ස් කරන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැති මෝඩ කෙනෙක් නෙමෙයිනේ. වහා වැටෙන නුවණ තියෙන භික්ෂුන් අතර අගතැන්පත් වෙලා ඉන්නෙත් ආනන්ද ස්වාමීන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවට අග්‍ර වුණාට වහා වැටෙන ප්‍රඥාවති වහා වැටෙන නුවණ කියන එක තිබ්බේ ආනන්ද ස්වාමීන් වහන්සේට. පින්වත්නි ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දා දැන දැනත් උන්වහන්සේට මේක බැලන්ස් කරන්න ප්‍රශ්නයක්. මොකද මේ දවස වෙනකොට මේ වෙලාව වෙනකොට මේක කරගත්තේ නැත්නම් එහෙම රහතන් වහන්සේලාගේ සංගායනාවට මට සහභාගී වෙන්න බෑ කියලා ඒ සංඝ සම්මුතිය හරි පුදුමයි පින්වත්නි. ඒවට දෙන ගරුත්වය බලන්න. නැත දැන් අපි නම් කරන්නේ දැන් මං අද ධර්මදේශනා පොය දවසේ සිදු කරමින් එනකොට මට මෙතන net මැදිරියට එන්න කාලය පොඩි ප්‍රමාදයක් වෙනවා. සජීවීව ඇවිල්ලා මේ වැඩසටහන සිද්ධ කරද්දී. ඒතර මැදිරියේ පාලන කටයුතු කරන තාරකට කතා කරලා අනේ තාරක මට පොඩි වෙලාවක් ඕන වෙනවා. ඔයාට පුළුවන් ද ඒක බැලන්ස් කරගන්න කියලා අපි කතා කරනවා. සින්දුවක් දෙකක් දාලා වෙලාව ටිකක් එතන හදා ගන්න. මොකද අද පොයේ දවස කියන්නේ සන්නහන්සලාට ධර්මදේශනාවලට වැඩම කරමින් උන්වහන්සේලාගේ තියෙන කාලය තාම සීමිතව ගෙවන දවසක්. يعني බොහොම පුංචි කාලයක් ඇතුළත අපි මේ වැඩ ටික කරන්නේ අද දවසේ. අද දවස මේ විදිහට සජීවීව දැන් උදෑසනත් රූපවාහිනී සජීවී වැඩසටහනකින් පටන් අරන් අද දවසේ මේක ආපු වැඩසටහන ඔස්සේ මට
එන්නත් ගතවෙච්ච පොඩි වෙලාවට පොඩ්ඩක් කාලෙ ඉල්ල ගන්නවා. ආනන්ද සංහන්සේට දැන් පාන්දර වෙනකොටත් තේරෙනවා තාමත් මං රහත් වෙලා නැහැ. හරිද? එහෙමුණා කියලා මහකාශ්‍යප මහරහතන් වහන්සේට ගිහින් අනේ ස්වාමීනි හෙට යොදාගෙන තියෙන සංගායනාව පොඩ්ඩක් තව මාසෙකට ඉතර කල් තියාගමුකෝ. එහෙම කල් ඇරලා ඒ විදියට කරන්න එහෙමත් බෑ රහතන් වහන්සේලාට. මොකද රහතන් වහන්සේලා කියන්නේ ඒ අවස්ථාව සංඝ සම්මුතියෙන් ඒක පත් කරගෙන මෙහෙන් අජාසත් රජතුමා ඔක්කොම සංගායනාවට දින වෙන් කරලා ඒ අවශ්‍ය සියලු සූදානම් කිරීම. මොකද ඔබ හිතන්න ඔය හැම සූත්‍රයක්ම ඒවම් මේ සුතං. මම මේ අද වගේ දවසක කරපු මේ පළවෙනි සංගායනාව ගැන ඔබට මේ කියන්නේ. ඒවම් මේ සුතං එකන් සමයන් භගවා. සූත්‍රෙන් සූත්‍රයට තියෙනවනේ. මං අහලා තියෙන්නේ මේ විදිහට ඒ කාලේ බුදුරජාණන්සේ වැඩ හිටියේ මෙන්න මේ පැත්තේ ආරාමේ. මේ සේනාසනේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. මේ ගමේ තමයි වැඩ හිටියේ. මේ නගරේ තමයි වැඩ හිටියේ. උන්වහන්සේ මේ ශාලාවේ තමයි වැඩ හිටියේ ආදී වැඩ හිටපු තැන් මෙන්න මේ රුක්ක මූලේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. මේ ගංගා වයිනේ තමයි දා වැඩ හිටියේ කියලා බුදුරජාණන්සේ හැම වැඩ හිටපු තැනක්ම එතන කියලා. එතනදී මෙන්න මේ කෙනා ඇවිල්ලා මුණ ගැහුණා. එයා එක්ක මේ විදිහට සතුටු සාමිච්චය දුන්න, මේ කතා බහ යදුන. එයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඒකට බුදුරජාණන්සේ මෙහෙම පිළිතුරක් දුන්නා. ඔය විදිහට පින්වත්නි මේ සියලුම දේශනා වර්ගීකරණයක් කරනවා. හරි පුතුමයි. ඒ හැම දේශනයක්ම එකින් එක කියන්න ඕනේ. මේ තැන මේ විදිහට බුදුරජාණන්සේ වැඩෙද්දි මේ කෙනා ඇවිල්ලා මුණ ගැහුණම මෙන්න මේ වෙලාවේ මේ විදිහට එතන සිද්ධ වුණා. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන්සේ මේ දේශනය කළා. ඔබ හිතන්න මේ දැන් සූත්‍ර ගත්තම 18000කට එහා සූත්‍ර තියෙනවා. මේ සූත්‍ර ඔය විදිහට එක දවසේ මේ පැය කීපයක් ඇතුලේ කියලා ඉවර කරන්නද? මේ දේශන එකින් එක ඒ විදිහට කියන්න සංගායනාවක් විදිහට එතන සංඝයාතුළු සංඝ සම්මුතිය පිහිටවන්න කොච්චර කාලයක් ගෙවෙනවද? ඒ ගෙවෙන මුළු කාලය තුළ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය අජාසත් රජතුමා කියලා කියන්නේ. එතුමා ඒ සංඝයාට අවශ්‍ය දන් පැන් ආදී සියලු සිව්පසේ ඒ මුළු කාලය තුළම සම්පාදනය කරලා දෙන්න ඕනේ පින්වත්නි. පැසිකිලි කැසිකිලි ආදී ප්‍රත්‍ය පහසු ඒ පහසුකම් හැම දෙයක්ම සනීපාරක්ෂක පැති හැම පහසුකමක්ම උන්වහන්සේලාට පැන් පහසුවෙන් මේ හැම දෙයක්ම හදලා දෙන්න ඕනේ. එතකොට දැන් මේක පිරිතක් කියන වගේ වැඩක් නෙමෙයි. ඒ බුදුරජාණන්සේ විවිධ තැන්වල දේශනා කරපු එක්රැස් කිරීමක්. ඒ ඔක්කොම මෙතන මෙහෙම වුණා මෙතන මෙහෙම වුණා මේ ටික දේශනා කළා මේ ටික දේශනා කරා කියලා එක්රැස් කිරීමක්. ඒක නිකන් එක්රැස් කරේ නෑ. ඒකත් ඊට පස්සේ පින්වත් බෙදනවා. දීර්ඝ ටික වෙනම රැස් කරනවා. මධ්‍යම ටික වෙනම රැස් කරනවා. දිග දිගනිකාය මජ්ජිම නිකාය විදිහට කුඩා ටික කුද්දකනිකාය විදිහට ඊට පස්සේ පංචපාදනස්කන්ධ ගැන කරපු දේශනා කන්දක සංයුත්තේට ආයතන 6 ගැන කතා කරපු දේශනා සලායතන සංවිතර මේ වගේ හැම එකම බෙදනවා. බොජ්ජංග ගැන කරපු දේශනා බොජ්ජංග සංවිතර අද වගේ දවසක කරිච්ච ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය සංවිතර ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන කරපු දේශනා මේ සක්ක සංවිතර මේ සත්‍ය සංවිතර සක්‍ර දේවේන්ද්‍රයාට කරපු සක්ක සංවිතර දෙවියන්ට කරපු දේවතා සංවිතර දෙව් පුතාලට කරපු දේව පුත් සංවිතර මේ වගේ බික්කුණින් ආංශලගේ බික්කුණි සංයුත්තේට කොසල රජතුමාට කියපුවා කොසල සංයුත්තේ ඒ සංයුත්ත නිකායේ තියෙන බෙදලා තියෙන විදියම හරි පුදුමයි පින්වත්නි. දැන් මේ ආනන්ද සන්නහසකේ මතකේ දරාගත්ත දේවල් සියල්ල රහතන් වහන්සේලා මෙහෙම බෙදනවා. ගාථා සහිතව ඔක්කොම එකතු කරලා සගත වග්ගය කියලා එකතු කරන සූත්‍ර. ඒකේ දේවතා සංයුත්තේ දේවපුත්‍ර සංයුත්තේ කෝසල සංයුත්තේ වගේම මාරයට කියපු දේශන ඔක්කොම මාර සංයුත්තේට එකතු කරනවා. බ්‍රහ්මයන්ට කියපුවා බ්‍රහ්ම සංයුත්තේට එකතු කරනවා. ඔය බ්‍රාහ්මණයෝ ඇවිල්ලා කතා කරපුවා බ්‍රාහ්මණ සංයුත්තේට එකතු කරනවා. යක්ෂයෝ කතා කරපුවා යක්ක සංයුත්තේට එකතු කරනවා. සමහරවිට සයන්හසලගේ නම් වලින් වංගීස හාමුදුරුවන්ගේ සූත්‍ර ටික ඔක්කොම එකතු කරලා වංගීස සංයුත්ත කියලා හදනවා. මේ වගේ මහ පුදුම වැඩ ටිකක් පටිසමුපාද ගැන කරපු දේශන අභිසමය සංයුක්තෙට ධාතු ගැන කරපු දේශන ඔක්කොම ධාතු සංයුත්තේට. ඒ කියන්නේ ධාතු කිව්වේ පඨවි ආපෝ තේජෝ ආය ධාතු වෙන්න පුළුවන්. ධාතු නානාත්ව විවිධ විදියට මේ චක්කු ධාතු සෝත ධාතු ආදී විදියට කරපු විවිධ ධාතු ගැන කතා කරපු දේශන ධාතු සංයුත්තේට. සංසාරේ බය ගැන කරපු දේශන ඔක්කොම එකතු කරලා අනමතග්ග සංයුත්තේට. මේ වගේ පින්වත්නි
දැන් ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන කතා කරපුවා තියෙනවා. ලාභ සත්කාර සංයුක්තේ රාහුල සන්නහසට කරපු දේශන රාහුල සංයුක්තේ, ලක්කන සන්නහසගේ දේශනා ටික ලක්කන සංයුක්තේ, උපමා සහිතව කරපු සූත්‍ර තියෙනවා ඒ උපම සංයුක්තේ. මේ වගේ මහා පුදුම බෙදිල්ල. එතකොට දැන් අර සලායතන සංයුක්තේ මම ඔබට කියවනේ ආයතන හය ගැන කතා කරපුවා තියෙන කියලා. ඒකෙදි වුණත් ඒ සමහරලාවට එතන තියෙනවා වේදනා ගැන කතා කරපුවා වේදනා සංයුක්තේ, කාන්තාව ගැන කරපු සූත්‍ර තියෙනවා ඒව එකතු කරලා මාතුගාම සංයුක්තේ. මෙහෙම මහා පුදුම විදිහට එක එක ගාමිණී කියලා කට්ටිය හිටියා බුද්ධ කාලේ, විවිධ ගාමිණීලා ගාමිණීලාට කරපු සූත්‍ර ටික එකතු කරලා ගාමිණී සංයුක්තේ. මෙව මත්තකේ හිතන්නකෝ, අවුරුදු 45ක් 30 කරපු ඔක්කොම එකතු කරලා මේ කලෙක්ෂන් විදියට හදලා මේව බෙදන්න, ෆයිල් හදනවා වගේ කම්පියුටර් එක මේ වෙන් කරන්න. අද කරන් දැන් ඔය AI තාක්ෂණ කියලා අද වර්තමානයේ ගන්න કૃතිම බුද්ධි තාක්ෂණ ක්‍රම තියාගෙන නෙමෙයිනේ රහතන් වහන්සේලා මේවා කළේ. නිකෙලෙස් හිතල තියෙන පිරිසිදු බව කොච්චර බලවත්ද කියලා හිතන්න, මේ තරම් දරාගත් මතක ශක්තියක් සසරේ පුරුදු කරගෙන අරගෙන ආපු ඒ මහා පුණ්‍ය සම්පatti බලය උන්වහන්සේ පාවිච්චි කරනවා අපි වෙනුවෙන්. මේවා මෙහෙම බෙදපු නිසා තමයි අපි ඇවිල්ලා මේ ලොක්කෝ වගේ මේව දේශනා කරන්නේ. මේ සූත්‍රයෙන් අර සූත්‍රයෙන් කියලා ඇත්තටම අපි මහා ලොකු කට්ටිය නෙමෙයි. අපි මේවා දැන් සයන්හන්සේලා ඔබ අහලා ඇති පින්වත්නි, සූත්‍රයක නම් කියනකොට අහවල් වග්ගිය අහවල් නිකායේ මේ අහවල් සංයුත්ත කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඔබටත් හිතෙනවා ඇති අම්බෝ මේ හාමුදුරුවන්ගේ මතකේ හරි පුදුමයිනේ කියලා. සූත්‍රවල සංයුත්ත පිටින් වග්ග පිටින් කියනකොට මතකයක් තියෙන්න ඕනේ. මතකේ නැතුව මේවා කියන්න බෑ කාටවත්. හැබැයි මේ මතකය දරාගන්න පහසු කරලා දැන් හිතන්න, කම්පියුටර් එක හරි ෆෝන් එක හරි ඔබට මොන හරි පරණ ෆොටෝ ටිකක් හොයාගන්න ඕව ෆයිල් කරලා බෙදලා තිබ්බම ටග් ගාලා අන්න අර ෆයිල් එකේ ඇතුලේ ඇති මෙන්න මේ ෆයිල් පහක් ඒ ෆයිල් පහේ මෙන්න මේ ෆයිල් එක ඇරියට පස්සේ මෙන්න මේ ෆොටෝ එක එතන තියෙනවා කියලා අර ටග් ගාලා තෝරගන්න පුළුවන් විදිහට හදලා තිබ්බම හරි ලේසියනේ මතක තියාගන්න. හැබැයි ඔක්කොම එක අච්චාරු වගේ එක ගොඩක තිබ්බොත් එහෙම කොහොමද හොයන්නේ? දැන් පළවෙනි සංගායනාව වෙනකන් එහෙම ඔක්කොම අච්චාරු වගේ තමයි තිබ්බේ. එක එක්කෙනාට දේශනා කරපුවා, එක එක මාතෘකාව ඔස්සේ කරපුවා, දිගට කරපු දේශන, මධ්‍යම වට්ටමේ කරපු දේශන, පුංචියට කරපු දේශන, ගාථා සහිතව කරපුවා, උදාන සහිත කරපුවා. මේවා ඔක්කොම පින්වත්නි කොහෙද කින්ද මන්ද කවදා කරපුවාද? එහෙම බුදුරජාණන්සේ සැලසුම් කරලා කරේ නැහනේ. උන්වහන්සේ ඔන්න මේ අවුරුද්ද ඇවිල්ලා භික්ෂුණීන් වහන්සේලාට විතරයි, ලබන අවුරුද්ද දෙවියන්ට විතරයි, ඊළඟ අවුරුද්ද යක්ෂයන්ට විතරයි. එහෙම මේ කාලපරාස බෙදලා නෙමෙයිනේ එක එක දාට ඒ සිද්ධ වෙන ඒවා. සමහරට අද උදේ වෙච්ච දේ, දවල් වෙච්ච දේ, රැට වෙන දේ, මේ වගේ පින්වත්නි තැන් තැන්වල වෙච්ච ඔක්කොම මතක් කරලා මේවා වෙන් කරලා සංයුක්ත කරලා සංගායනා කියන්නේ ඕවා. නැතුව මේ ගොඩක් අය හිතන්නේ ගායනා කර කර ඉන්නවා කියලා. මේ සංයුක්ත කිරීම, මේ එකතු කිරීම, මේව තමයි මේ අද වගේ ඇසල පොයි දවසක පටන් අරන් කරේ. එතකොට ඔය මග්ග සංයුක්තේ කියලා දැන් මහා වග්ගය කියලා තියෙන සංයුතනිකායේ ඕකේ පින්වත්නි දැන් බෝධිපාක්ෂික ධර්ම ටික ඔක්කොම එකතු කරලා ඒ සූත්‍ර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සූත්‍ර ටික තියෙනවා මග්ග සංයුක්තේ. ඒවත් ආයේ බෙදනවා. ඒකේ අවිද්‍යාව සම්බන්ධ කරගෙන කතා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කරපු සූත්‍ර අවිද්‍යාව වග්ගය. ඊට පස්සේ විහාර වග්ගය, මිච්ඡත්ත වග්ගය, පටිපත්ති වග්ගය, අඤ්ඤතිත්‍ය පෙය්‍යාලේ, සූර්ය පෙය්‍යාලේ, ඒකදම පෙය්‍යාලේ, ද්විතීය ඒකදම පෙය්‍යාලේ, ගංගා පෙය්‍යාලේ, ද්විතීය ගංගා පෙය්‍යාලේ, තතිය ගංගා පෙය්‍යාලේ, චතුත්ථ ගංගා පෙය්‍යාලේ. මේ වගේ අප්පමාද වග්ගය, බලකරණී වග්ගය, ඒසනා වග්ගය, ඕග වග්ගය ඔහොම දැන් අර ආර්ය අෂ්ටාංගික මාර්ගය ටිකත් ඔක්කොම මග්ග සංයුක්තයට දැම්ම නෙමෙයි. ඒකත් තව මතක හිටින විදියට ඒකත් බෙදනවා. ඒකත් වෙන් කර කර දැන් උදාහරණයකට බුදුරජාණන් වහන්සේ ගංගා උපමා කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කරන සූත්‍ර තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් ගංගාවක වගේ ගලාගෙන යන එකනේ. එතකොට ඒකෙදි පාචීන නින්න සූත්‍රය, ဒုတိය පාචීන නින්න සූත්‍රය, තතිය පාචීන නින්න සූත්‍රය, චතුත්ථ පාචීන නින්න සූත්‍රය, පංචම පාචීන නින්න සූත්‍රය, චට්ඨම පාචීන නින්න සූත්‍රය වගේ අර සමහර සූත්‍ර එකම කරුණු ටික මේ මාස කීපයකට, අවුරුදු කීපයකට වතාවක් අරයට කියපු එක දැන් හිතන්නේ මහ පුදුම මතකයක් වින්වත්නි. දැන් අවුරුදු 10කට උඩදී ඔය පාචීන
නින්න සූත්‍රයට අදාළ කරුණු ටික එක්තරා නගරෙක අපි කියමු රජගහනුවරදී කරන අවුරුදු 10කටදී. අවුරුදු 10කට පස්සේ ඒ කරුණු ටිකම සමහර වෙලාවට අවුරුදු 10කට ඉතර පස්සේ විශාල මහනුවර කරනවා. තව වෙන කෙනෙකුට. ඒතර අරක පඨම සූත්‍ර මේක ဒုတိය සූත්‍ර විදියට ඒව එකතු කරනවා. ඒව අතහැරියේ නැහැ. ආයේ එකම කරුණ ටිකනේ ඒ ටික ඕනේ නැහැ කියලා අතහැරියේ. ඒව ගෞරවෙන් එහෙම මගහැරෙන්න නොදී ඒව පඨම ဒုတိය ආදි විදියට හරි ඒව චූටි වෙනස්කම් සමහරට තිබ්බොත් එහෙම ඒත් පඨම ဒုတိය තතිය විදියට හරි ඒව එකතු කරනවා. ඒතර මේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ටික මග්ග සංහිතේට දාලත් නිකන් නෙමෙයි ඒවත් ඔය විදියට බෙදලා වෙන් කරලා වග්ග විදියට හදලා සූත්‍රවලටත් පඨම ဒုတိය කියලා වෙන් කිරීම කරලා පුදුම්ම වැඩක් පින්වත්නි මේක. ඒ කියන්නේ මේ බෙදීම කතා කරලා ඉවර කරන්න මේ අසල පොයි දවසක වෙච්ච දෙයක් නෙමෙයි. ඒතර බොජ්ජංග සංයුක්තය දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ටික මග්ග සංයුක්තය තියදී මේ සතිස් බෝධිපාක්ෂික ධර්මවල සප්ත බොජ්ජංග ගැන කරපු දේශන ටික බොජ්ජංග සංහිතට දාන. ඒකත් අර වගේ තවත් ඒවට අදාළව වෙන් කරන පබ්බත වග්ගයේ, ගිලාන වග්ගයේ, උදායි වග්ගයේ, නීවරණ වග්ගයේ, චක්‍රවර්ති වග්ගයේ ඔහොම වෙන් කරනවා පින්වත්නි ඒවත්. ඊට පස්සේ එතන බොජ්ජංග වග්ගයේ, ආනාපාන වග්ගයේ, නිරෝධ වග්ගයේ, ගංගා පේයාල වග්ගයේ, අපමාද වග්ගයේ, බලකරණි වග්ගයේ, ඒසනා වග්ගයේ, ඕග වග්ගයේ ඔවගේ අර බොජ්ජංග වලටත් තියෙනවා එහෙම වග්ග වග්ග විදියට වෙන් කරලා. ඉතින් ওই විදියට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කරපුවා මග්ග සංහිතේට දාලා, බොජ්ජංග ගැන කරපුවා බොජ්ජංග සංහිතේට දාලා, සතිපට්ඨාන ගැන කරපුවා සතිපට්ඨාන සංහිතේට දානවා, ඉන්ද්‍රිය ධර්ම ගැන කරපුවා ඉන්ද්‍රිය සංහිතේට දානවා, සතර සම්ප්‍රදාන ගැන කරපුවා සම්ප්‍රදාන සංහිතේට දානවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රිය බල කියලා තියෙනවා, ඉන්ද්‍රිය වගේම බල, අන්නේ බල ධර්ම ගැන කරපුවා බල සංහිතේට දානවා, ඉර්ධිපාද ගැන කරපුවා ඉර්ධිපාද වග්ගයට දානවා, ඔවගේ අනුරුද්ධ සන්නහසට කරපු දේශන අනුරුද්ධ සංයුත්තේ, ධ්‍යාන ගැන කරපුවා ධ්‍යාන සංයුත්තේ, ආනාපාන සතිය ගැන කරපු සූත්‍ර ආනාපාන සති සංයුත්තේ, සෝතාපත්ති ඵලය ගැන කතා කරපුවා සෝතාපත්ති සංයුත්තේ. මේ මහා පුදුම බෙදිල්ලක්. දැන් සෝතාපත්ති සංයුත්ත ගත්තම ඒකත් ආයේ බෙදනවා වේලුද්වාර කියන ගමේ කරපුවා වේලුද්වාර වග්ගේ, රාජකාරාම ඉඳලා කරපු සෝතාපත්ති ඵලය ගැන කරපුවා රාජකාරාම වග්ගේ. ඒ රාජකාරාම වග්ගයට ගියහම ඒකේ වෙනම සූත්‍ර 10ක්. වේලුද්වාර ගමේ කරපු සූත්‍ර ගත්තට පස්සේ ඒකේ වෙනම සූත්‍ර 10ක්. එතකොට සරකාණි වග්ගයේ මේ සරකාණි සම්බන්ධයෙන් කතා කරපුවා ඒව සරකාණි වග්ගයේ, පුඤ්ඤාභිසන්ද වග්ගයේ, මෙහෙම ඒව වෙන්වෙන්ව මහා පඤ්ඤ වග්ගයේ, සප්පඤ්ඤ වග්ගයේ බෙදලා 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 පින්වත්නි අර මතකය තියාගන්න. මේකේ කරුණු කීපයක්. එකක් තමයි මෙහෙම වෙන් කරේ නැත්තම් මගහැරෙනවා. කටපාඩමින් 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 දරාගෙන 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 එනකොට මගහැරෙනවා. දැන් මේක මගහැරෙන්න බෑනේ. ඒ කියන්නේ සංයුත්නිකායේ මහා වග්ගයට සංයුත්ත කීයක් තිබ්බද? ඒ සංයුත්තවල මග්ග සංයුත්ත ගත්තොත් මග්ග සංයුත්තය තුළ වග කීයක් තිබ්බද? ඒ වග්ගවල අවිජ්ජා වග්ගය ගත්තොත් අවිජ්ජා වග්ගයේ ඔක්කොම සූත්‍ර 10ක් තියෙනවා. දැන් ඒ ටයිම් ඒ කොච්චරක්ද කියන එක තියෙනවනේ. ඒතර මගහැරෙන්න බෑ. දැන් මෙහෙම වෙන් කරලා දැන් ෆයිල් වල අපි දැන් ඔය පරිගණකයක එහෙම ෆයිල් හදුවට පස්සේ මේ ෆයිල් එකේ මෙච්චරයි, මේ ෆයිල් එකේ මෙච්චරයි, මේ ෆයිල් එකේ මෙච්චරයි කියලා අපි තේරුම් අරන් තිබ්බට පස්සේ ඒව මගහැරුණ ටග් ගාලා අහුවෙනවා. මේ ෆයිල් එකේ 10ක් නැහැනේ, මෙතන දැන් 7යිනේ තියෙන්නේ, කොහේ ඉතුරු 3? එහෙම ටග් ගාලා මගහැරෙන එක පේනවනේ. දැන් ඔහොම බෙදලා වෙන් කරලා නොතිබුණොත් එහෙම ඔක්කොම එක ගොඩක තිබ්බොත් එහෙම මගහැරුණ එකක්වත් හොයන්න බෑ. එතකොට දැන් මේවා මෙහෙම කරන්නේ රහතන් වහන්සේලා, ආනන්ද සන්නහසලා, මහකාශ මහරතන් වහන්සේලා මේ ඇසල පොයි දවසක මේවා කරන්නේ පින්වත් වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. එකක් තමයි කටපාඩමින් දරාගෙන අවුරුදු ගාණක් ඕක එනකොට බුදුරජාණන් වහන්සේ එක එක තැන්වල කරපුවා මගහැරෙන්න පුළුවන් හින්දා එහෙම මගහැරෙන්නේ නැති වෙන්න. අනිත් එක තමයි කටපාඩමින් දරාගෙන ඉන්න සන්නහසලටත් ලේසියි එතකොට. ඇයි වෙන් කරගන්න පුළුවන්නේ? ඔබ වහන්සේලා සංයුත්ත නිකායේ ටික පාඩම් කරන්න, අපි දීඝ නිකාය ටික පාඩම් කරන්න, අර සනසල මජ්ජම නිකාය ටික පාඩම් කර. ඔහොම තමයි ඒතර වෙන් කරගන්න ලේසි මෙහෙම බෙදුවම. ඒ නිසා තමයි දැන් දීඝ නිකාය සනසල දීඝ බහනක, මජ්ජම නිකාය පාඩම් කරපු සනසල ටිකව මජ්ජිම බහනක, සංයුත්ත නිකාය පාඩම් කරපු සනසල සංයුත්ත බහනක. එහෙම අර තමන් වහන්සේලා ටීම් ටීම් විදියට මේක බෙදාගත්තා. එහෙම අර බෙදුවට පස්සේ මෙහෙම වර්ගීකරණයක් කළාට පස්සේ ඒක වෙන් කරලා බෙදාගෙන
කොටස කොටස පාඩම් කරන් යන්න පුළුවන්. කොහොම නැහනේ. දැන් එහෙම දීඝ බානක සන්නසලට තියෙන ඒතර දීඝනිකායේ ටික පාඩම් කරන්න විතරයි පින්වත්නි. ඒව දිගයිනේ. දිගින්දා සූත්‍ර ටිකයි තියෙන්නේ. දීඝනිකායට වග්ග තියෙන්නේ තුනයි. සීලක්ඛන්ධ වගේ, මහා වගේ, පාටික වගේ කියලා වග්ග තුනක් තියෙනවා දීඝනිකායට. එතකොට ඒක දැන් සීලක්ඛන්ධ වගේ ගත්තට පස්සේ එතන ඔක්කොම සූත්‍ර තියෙනවා පින්වත්නි 13ක්. දැන් එතකොට ඒව සන්නසලට බෙදා ගන්න ලේසිනේ. හරි. ඔබ වහන්සේලා සීලක්ඛන්ධ වගේ සූත්‍ර 13 පාඩම් කරන්න. ඒක ඒ සන්නසලගේ වගකීම. උන්වහන්සේලාගේ ගෝල සන්නසලා ඒකේ විදිහට අරන් යන්න ඕනේ. මහා වග්ගේ තියෙන ඔක්කොම සූත්‍ර 10ක් තියෙනවා. ඒ සූත්‍ර 10 මේ සන්නසලා ටික පාඩම් කරගන්න ඕනේ. දීඝ බානක හම්දුරුරු. ඉතර තුන්වෙනි එක පාටික වග්ගෙත් තියෙනවා සූත්‍ර 11ක්. ඒ 11 පාඩම් කරගන්න. දැන් සරලයිනේ පින්වත්නි. වග්ග තුනක් තියෙනවා. හරි. සීලක්ඛන්ධ වග්ගේ, මහා වග්ගේ, පාටික වග්ගේ. එකක, ඒ කියන්නේ සීලක්ඛන්ධ වග්ගේ කියන පළවෙනි එකේ සූත්‍ර 13යි. මහා වග්ගේ ඔක්කොම සූත්‍ර 10යි. ඒතර ඔක්කොම 23යි. පාටික වග්ගේ 11ක් තියෙනවා. ඒ තුනත් එක්ක කීයද කියලා මුළු ගාන සම්පූර්ණ දැන් ගාන හැදෙනවා. දැන් එහෙම වුණාට පස්සේ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කටපාඩමින් දරාගෙන එන තමන් වහන්සේලාගේ දේශනා මගහැරෙන්නේ නැතිකමත් පාඩම් කරන්න පහසු වීම, බෙදා ගන්න පහසු වීම, මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 100 ගානක් තියෙනවා. ඔය සංයුත නිකාය, දිග නිකාය ටික අපි කිව්වේ මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ, මජ්ක්‍ධිම 50කේ, උපරි 50කේ කියලා තුනකට කඩලා තියෙනවා. එතකොට මජ්ක්‍ධිම බහනක හාඳුරුනට ලේසිනේ බෙදා ගන්න. අද අපි මූල 50කේ පටන් ගමු. ඔන්න පාඩම් කරන්න පටන් ගන්නවා. එතකොට ඒ මූල 50කේ ටික පාඩම් කරාට පස්සේ දැන් අපිට තියෙන මජ්ක්‍ධිම 50කේ පාඩම් කරන්න. දැන් අපිට තියෙන උපරි 50කේ පාඩම් කරන්න. අන්න එහෙම පාඩම් කරන්නත් ලේසි. මේ ඇසලපෝයි දවසක, අද වගේ දවසක පින්වත්නි, ඒ සංගායනාව කරපු රහතන් වහන්සේලා මොන කැපවීමක් කරලා තියෙනවද කියලා හිතන්න. එක පැත්තකින් පාඩම් කරන සන්නසලා ගැන හිතලා, අනිත් පැත්තෙන් මේව මගහැරෙන්නේ නැති වෙන්න ඕනකමට සැලසුම් සහගත විදිහට ලස්සන්ට වර්ගීකරණයක් කරලා මේ අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීම සුළුපටු නෑ. හරිද? ඔබට ඔය ඔබ ගිහිල්ලා දෙයියන්ට පහම්පත්තු කරනෝනේ. හරිද? දෙයියෝ කරපු දෙයක් නෑ. ඇත්තටම ඔබ මේ ධර්මයෙන් සැනසීමක් ලබනවා නම් දැන් මම ඔබට කියන්න යන්නේ එතකොට ඒ ආනන්ද හාමුදුරුවෝ වෙනින් ගිහිල්ලා පහනපත්තු කරන්න කියලා. උන්වහන්සේලා බලාපොරොත්තු වෙන එක නෙවෙයි පිටවත්. පහනපත්තු කරා කියලා උන්වහන්සේලා අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. මේ වෙච්ච මහන්සිය වෙච්ච කැපකිරීම ඔබට දැනෙනවනම් ඔබ මොකද කරන්න ඕනේ? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනවලට ගෞරවයෙන් ඒව ඉගෙනගෙන ඒක අවබෝධ කරන්න ඕනේ කියන ඕනකම හදාගන්න. මමත් ඉස්කෝලේ යන කාලේ හිතන් හිටියේ සංගායනා කුවම මේ ගායනාවක් කියලා. අපි හිතන් හිටියේ පිරිත් කියනා වගේ මොකක් කරුවේ සජ්ජායනයක් කියලා. සජ්ජායනා, සංගායනා, ගායනා මේ වචන නිකන් එකට නැහැන්නේ. ඉන්දියාවේ ඕන තරම් ගිහින් තිනවා 14 වතාවක් විතර ඔය මේ සම්පූර්ණ ඔය සංගායනා සිද්ධ වෙච්ච ලෙනට පවා ඒ ගියපු හැම වාරෙම ඉතින් මිනිස්සු එතෙන්දි තමයි දැනගන්නේ මේක මේ දැන් ඒ ගියාම ඒගොල්ලෝ හිතන් ඉන්නේ ආ මේක ඇතුලේ මේ පිරිත වගේ පිරිත් මණ්ඩපය වගේ තමයි හිතන් ඉන්නේ. කියන්නේ අර අජාසත් රජුරුවොත් පිරිත් මණ්ඩපයක් හදලා දුන්නා වගේ හිතන් ඉන්නේ. පිරිත් කියේ කියන වගේ. දැන් අපි මේ පිරිත් කියනවා කියලා ඕවා බෙදලා වෙන් කරගෙන කතා කරන්නත් උන්වහන්සේලා මේක හිතන්න ඕනේ මෙතනින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තැන් තැන්වල කියපුවානේ මේ. ඒව කොහොමද අර නමින් මේ නමින් සූත්‍ර බවට පත් වෙන්නේ කොතනින්ද? ඒ පත් වෙච්ච පොයින්ට් එකෙත් ඒ කොතනින්ද ඒ උනේ කියන එක තමයි මේ ඇසල පොයි දවසක සිද්ධ වුනේ. මාස 3කින් පස්සේ තවත් කල්ලරින්න බෑ මේක මේ දවසේ වෙන්න ඕනේ කියන තැන මහකාශ්‍යප මහරතනසේ තීරණය කරන ආයි උන්වහන්සේ තමයි ඒතර ජේෂ්ඨම භික්ෂු උන්වහන්සේ රුඩින් කාටවත් තීරණ ගන්න බෑ එතෙන්දී. මොකද උන්වහන්සේට තිබ්බ වගකීමක් මේව මෙහෙම යන්න දෙන්න බෑ. මේව මෙහෙම විනාශ වෙන්න දෙන්න බෑ. දැන් ඔබ දන්නවද ඔය සංගායනා වෙනකොට පින්වත්නි සාරිපුත්ත මහරතනසේ එවිදි පිරිනවම් පාලන්නේ. සරියුත් මහරතනසේ වැඩ හිටියේ නෑ බුදුරජාණන්සේ පිරිනවම් පාද්දිවත්. මුගලම් මහරතනන්සේ, සාරිපුත්ත මහරතනන්සේ දෙනම වහන්සේම කල්ැතුව පිරිනවම් පාලා. සාරිපුත්ත මහරතනන්සේ පිරිනවම් පාන්න කලින් මේ දැන් උන්වහන්සේ දන්නවා හොඳටම කවදා හරි දවසක බුදුරජාණන්සේ නැති කාලෙක මම නැහැ කියලා දන්නවා.
තමන් වහන්සේ නෑ කියලා දැනගත්තට උන්වහන්සේ මොකද කරන්නේ? මේවා කරන්න ඕන විදිහ ගැන පොඩි පණිවිඩයක් දීලා යනවා. ඒක හරි පුදුමයි. දැන් එතන එක සූත්‍රයක් තියෙනවා දිගනිකායේ සංගීති සූත්‍රය කියලා. සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන කලින් කරන සූත්‍රයක් සංගීති සූත්‍රය. ඔය සංගීති සූත්‍රය කියවලා බලන්නක පින්වත්නි. ඕකේ මේ පැහැදිලිව කියන ඔය නිගණ්ඨනාත පුත්තගේ මේ ශාසනයේ එයා ඔය වැඩි කාලයක් යන කලින් බුදුරජාණන්සේ පිරිනම් පාන්නත් කලින්ම තමයි නිගණ්ඨනාත පුත්තගේ ජීවිතේ නැති වෙන්නේ. හැබැයි ආරංචි වෙනවා මෙයා කලුරිය කරලා වැඩි කාලයක් ගියේ නැහැ. නිගණ්ඨය කොටස් දෙකකට බෙදලා අඬු කරන්න ගන්නවා, කෝලහර කරන්න ගන්නවා, ගෝල බාලයෝ ටික වාද විවාද කරන්න ගන්නවා, වචන වලින් මේ වාද විවාද කරන මේ ඒක දැන් කතා කරපු කරුණු ඒ කට්ටිය අතරේ මෙන්න මෙහෙ වගේ කියනවා, ඔයා මේ ධර්ම විනය දන්නේ නැහැ, මමයි ධර්ම විනය දන්නේ, ඔයා මොනවද දන්නේ, ඔයා කියෝනේ මිත්‍යාව, මං කියන එක තමයි හරි, බුදුරජාණන් වහන්සේගෙන් මං හරියට අහගත්තේ, ඔයා ඔය කියන ඒවා වුණේ නැහැ එදා. ඇත්තට පින්වත්නි හිතන්නකෝ සාස්ෘන් වහන්සේ නමක් කියපුවා දැන් අද කාලනම් ඔන්න රෙකෝඩ් කරගන්න පුළුවන්නේ. රෙකෝඩ් කරලා YouTube දාලා Facebook දාලා ඔව් යම් කිසි තැනක ගබඩාවක් තියාගන්න පුළුවන් මේ තාක්ෂණයක. එදා නැහැනේ එහෙම තාක්ෂණය. රෙකෝඩ් වෙලා වීඩියෝ විදිහට එහෙම තාක්ෂණයක් නැහැ. එතකොට දැන් එක එක්කෙනා කියන එකනේ. සාස්ෘණ වහන්සේ අතන මෙහෙම කිව්වා. මෙතන මෙහෙම කිව්වා. ඕක තමයි ඊට පස්සේ මිනිස්සු අතරට යන්නේ. දැන් හාමුදුරුවරුත් ලක්ෂ ගාණක් ඉන්නවා. ඔබ අහලා තියෙනවනේ අරසන්නසෙත් එක 19ක් වැඩිය, මේ සන්නසෙත් එක 19ක් වැඩිය, ගෝල සන්නසෙලම එක එක සන්නසෙලට දහස් ගණන් ඉන්න ඔක්කොම ලක්ෂ ගාණක් සන්නසෙලා. ඊතර මේ ලක්ෂ ගාණක් සන්නසෙලා එක ආරාමයක එකට එක කතිකාවක් ඇතුලේ කතා කර කර ඉන්නව නෙමෙයිනේ. රට ලෝකේ පුරා පැතිරිලා. ඉතින් මේ පැතිරිච්ච හැම හාමුදුරුවම බුදු හාමුදුරුවන්ගෙන් මම මෙහෙමයි අහන් තියන්නේ කියලා හැමතැනම මෙහෙම හිතන හිතනේම කතා කරන්න ගියොත් එහම මොකක් වේද? දැන් නිගණ්ඨනාත පුත්තගේ ශාසනය එහෙම වුණා. කට්ටිය හැමතැනම ඔයා කියන එක වැරදි, මං කියන එක තමයි හරි. ඒ එතන සාසුරුණාංශය ඔහොම කිව්වේ නැහැ, මෙහෙමයි කිව්වේ එකක වාද විවාද. ඒ වාද විවාදත් එක්ක පින්වත්නි සම්පූර්ණ අන්තිමට නිගණ්ඨනාත පුත්තව සරණ කියලා හිටපු ගිහි ශ්‍රාවකයෝ කලකිරුණා. අන්තිමට පූජකරණේවත් නැවැත්තුවා. කවුද හරි කවුද වැරදි මුකුත් තේරුම් ගන්න බෑ. කොම අවුල් ජාලාවක් පැටලිලි ජාලාවක් වුණා. එතකොට මේ විදියට අනේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය නම් එහෙම වෙන්න දෙන්න බෑ කියලා ඕනකමක් වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්න කලින්. උන්වහන්සේට ඒ ඕනකම ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේ මේ භාග්‍යතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරපු මනාව දක්වපු මේ සසර දුකින් නිදහස් වෙන්න පවතින කෙලෙස් සංසිදෙන මේ බුදුවරු පවසන දුර්ලභ සසුන් බඹසර බොහෝ කලක් පවතිනවනම් සියලු දෙනාට එක්ව සංගායනා කළ යුතු, වාද විවාද නොකළ යුතු, එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, මේ ලෝකෙට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස පවතින්නේ කොයි විදියටද කියලා උන්වහන්සේ අර ටෙම්ප්ලේට්ස් ටික දෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේක වෙන්න ඕන සැලැස්ම හදලා දෙනවා. මේ විදිහට කරන්න. කොහොමද? ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයා කියන්නේ නිකන් නෙමෙයි මේ වගකීම කරා පින්වත්නි. කියන්නේ උන්වහන්සේ තමයි ඔක්කොගෙම වැඩිහිටි අයියා වගේ. හරිද? ඔක්කොගෙම වැඩිහිටි අයියා වගකීම සෙන්පතියා. රජුරුවන්ගේ සෙන්පතියා ඒ වගකීම කරා. දන්නව හොඳටම ජීවතුන් අතර නෑ පිරිනිවන් පාලය වෙනකොට. ජීවමාන නෑ සාමේ භාගතුන්සේ පිරිනිවන් පාද්දි. ඒ නිසා සියලු සන්නහසලට දී දෙනව මැසේජ් එකක්. එක කරුණ ගානේ කියපු ධර්මය මේ විදිහට වෙන් කරන්න ඕනේ. දෙක ගානේ කියපුවා මේ විදිහට වෙන් කරන්න ඕනේ. එහෙම ලස්සනට වෙන් කරනවා. දැන් කතමේ ද්වේ දෙක බැගින් ඌ කරුණු මොනවද? ඔන්න බලන්න ඒවා ලස්සනට කියනවා. නාමංච රූපංච, නාමයයි රූපයයි ධර්ම දෙක ගානේ. අවිජ්ජාච භවතණ්හාච, ඒ දෙක අවිද්‍යාවේ භවතණ්හාවේ කරුණු දෙක ගානේ. භවදිට්ටි විභවදිට්ටි, ඒතර දිට්ටි එහෙම කරුණු දෙක ගානේ. අහිරිකංච අනොත්තප්පංච, ලැජ්ජාව නැතිකමයි බය නැතිකමයි කියන කරුණ දෙක. හිරීච ඔත්තප්පංච, එතකොට මේ ලැජ්ජා බය දෙක වෙනම වෙන් කරනවා. ඊට පස්සේ දෝචසතා පාපමිත්තතා, අකීකරුකමයි පාපී මිත්‍රයෝ ඇසුරු කරන එකයි කියන කරුණ දෙක. සෝචසතා කල්යාණ මිත්තතා,
කීකරුකමයි කල්යාණ මිත්‍ර. ඔය වගේ අර දෙක 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 බුදුරජාණන් සේ පෙන්වපුවා වෙන් කරන හැටි ගැන කියනවා. ඊට පස්සේ පින්වත්නි තුන තුන ගානේ කියපුවා. කොහොමද වෙන් කරන්නේ කියලා? ලෝභ අකුසලේ, ද්වේෂ අකුසලේ, මෝහ අකුසලේ. ඔය වගේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඔහොම අර ඉලක්කම් විදිහට වෙන් කරන හැටි. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප මෙහිම මේවා වෙන් කරන විදිය ගැන කියන සාරිපුත් මහ රහතන් වහන්සේ. ඒ සැලැස්ම හරන් තමයි අංගුත්තර නිකාය හදන්නේ. මේ සංයුත නිකාය දැන් ඔය මං ඔබට අර තැන් තැන් වල කියපුවා වෙනම සංයුත්ත සංයුත්ත හැදුන හැටි කිව්වනේ. ඒ ඔක්කොම සංයුත නිකාය. අංගුත්තර නිකායේ තියෙන තවත් වෙනමම සැලැස්මක් පින්වත්නි. අංගුත්තර නිකායේ තියෙන අංක විදියට පිළිවෙලට හදපුවා. බුදුරජාණන් සේ එක ගාණ කියපුවා ඒකක නිපාති, දෙක ගාණ කියපුවා දුක නිපාති, තුන ගාණ කියපුවා තික නික්වාද, හතර ගාණ කියපුවා චතුත්ත්ව නිපාති, පහ ගාණ කියපුවා පංචක නිපාති. මෙන්න මේ වගේ. මේ අද වගේ දවසක සංගායනාවක් කරා කියන්නේ එක දවසෙන් එක කරා නෙමෙයි. ඇසල පොය දවසෙන් කරලා ඇසල පොය දවසෙන් ඉවර වෙච්ච ගාණ නෙමෙයි. මේව එහෙම කරන්න බෑ. එතකොට බුදුරජාණන් සේ අසවල් තැන මේ කෙනාට මේ දේශනා කරා මෙහෙම කරුණු පහක්. බුදුරජාණන් සේ මෙන්න මේ කාලේ මෙන්න මෙතනදී මෙහෙම කරුණු පහක් දේශනා කරා කියලා. එතකොට ආනන්ද හාමුදුරන්ගේ මතකෙ කොහොමද බලන්න. අවුරුදු 20කට උඩදී අපි කියමු සැවැත් නුවරදී කරුණු පහක් කියනවා මේ අනාථපිණ්ඩික සිටුතුමාට. අවුරුදු 16කට උඩදී අහවල් සිටුතුමාට අන්න අර ගෝසිතාරාමේදී කරුණු පහක් කියනවා. අර ඒ වගේ අවුරුදු 3කට උඩදී මෙන්න මේ උපාසිකාවට මේ විහාරේදී පුරාරාමේදී මේ විදිහට කරුණු පහක් කියනවා. අර ඒ වගේ අවුරුදු ගානක තිස්සේ පහ 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 කියපු ඔක්කොම එකතු කරලා කෙලින්ම පංචක නිපාතය හදන අංගුතර නිකායයි. දේ මතකය කියන එක නිකන් අර ඒ ටු ඉසෙට් පටන් ගත්තද නේද ඔක්කොම ටික කියන් 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 නෙමෙයි. ඒවා කලෙක්ෂන් විදිහට මේ වෙන් කරනවා. ඒ අංක වශයෙන් වෙන් කරනවා, මාතෘකා වශයෙන් වෙන් කරනවා. මාතෘකා වශයෙන් වෙන් කරලා සංවිත නිකාය තියෙනවා, අංක වශයෙන් කරලා අංගුතර නිකාය තියෙනවා. ඉතින් අද මේ ධර්ම දේශකයන් වහන්සේලා රබ්බි වචනිකෝ වැඩ්ඩෝ වගේ ආවල් සූත්‍රය, හවල් පිටකය, හවල් නිකාය, හවල් වග්ගය තියෙනවා කිය කියනවා. ඒ කියන්නේ මේ දේශකයන් වහන්සේලාගේ මහ ලොකු දෙයක් නේ. ඒක මතක තියාගන්න තියෙන එක විතරයි තියෙන්නේ. ඒක හැලු කරන්න බෑ. මතකය කියන එක දේශකයන් වහන්සේ නමකට ඒක ලොකු වටින දෙයක්. සාමාන්‍ය කෙනෙකුට මතකේ නැතුව ඕවා මතක තියාගන්න බෑ. හැබැයි අපිට ඒවා මතක තියාගන්න ලේසි උනේ මේ උත්තරමේ අද වගේ ඇසල පොයේ දවසක මේ උතුම් සංගායනාව සිද්ධ කරපු නිසා. එතකොට ඒ සංගායනාවට සාරිපුත්ත මහ රහතන් වහන්සේ විදියට මඟ පෙන්වීම සිද්ධ කරනවා. එතකොට ඒ සංගීති සූත්‍රයේ සංගායනාවක් කළ යුතු ෆෝමැට් එක හදලා දෙනවා. මෙහෙම වෙන්න ඕනේ කියලා දසුත්තර නිකාය කියලා තියෙනවා. ඊට පස්සේ සූත්‍රයක ඒකත් එහෙමයි. දැන් දසුත්තර නිකාය තමයි තනිකරම අංගුත්තර නිකායට මේ පාදක කරගෙන අංගුත්තර නිකාය කියන එක හදන්නේ තනිකර දසුත්තර නිකාය ක්‍රමයටමයි. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ එදත් දසුත්තරං පාක්කාමි ධම්මං නිබ්බානපත්තිය දුක්ඛස්සන්තං කිරියාය සබ්බගන්තප්ප මෝචනං කියලා අමා මහ නිවනට පත් කරන්න සියලු කෙලෙස් කැට දහම් ලිහලා දාන්න දුක අවසන් කරන එක ගානේ කරුණේ සිට 10 ගානේ කරුණ දක්වා පවසන්නම් කියලා ඒක ධම්මෝ කියලා එක ගානේ කරුණ ටිකක් කියනවා. ඊට පස්සේ පින්වත්නි ද්වේ ධම්මා කියලා දෙක ගානේ කරුණ කියනවා. තයෝ ධම්මා කියලා තුන ගානේ කරුණ කියනවා. ඔය විදිහට චතුත්ත ධම්මා කියලා හතර ගානේ කරුණ කියනවා. මේ පංච ධම්මා කියලා පහ ගානේ කරුණ කියනවා. ඔහොම හරි පුදුම විදිහට උන්වහන්සේ කරුණු 10 ගානේ දක්වා එක ඡ ධම්මායකේ 6 ගානේ ඔහොම බෙද 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 වෙන් කරලා ඔක්කොම අර පිරිනවම් පාන කලින් අදහස දෙනවා. ඒ අදහස හරි ලස්සන්ට අරගෙන ආනන්ද සන්නහසලා මොකද විශේෂයෙන්ම මෙතන මේ ඔක්කොම දරාගෙන ඉන්න මතකයේ තියෙන ආනන්ද හාමුදුරු කියන්නේ සාරිපුත්තු මහ රහතන් වහන්සේගේ හොඳම යාළු ස්වාමීන් වහන්සේ. මේ දෙනම තමයි එකට හිතවත් සමීපම භික්ෂුන් වහන්සේලා දෙනම. එනේ සාරිපුත්තු මහ රහතන් වහන්සේට කවුද වැඩියෙන්ම සමීප යාළුවා කියලා හෙව්වොත් එම ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට ඊට පොහොඳම යාළුවා කවුද කියලා හෙව්වොත් එම සාරිපුත්තු මහ රහතන් වහන්සේ. ඒ උත්තමයේ පින්වත්නි මේ වගේ ඇසල පොයේ දවසක ඒ ආනන්ද හාමුදුරුව තමන් වහන්සේගේ මතකය මෙහෙම ගැනීම. හරිද? මේ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න මේකත් හරි පුදුමයි. කියන්නේ උන්වහන්සේට මෙහෙම
ශ්‍රාවකයෝ හිටියා, මෙවැනි පැවිදි ශ්‍රාවකයෝ ටික. කිසිම ආගමික ශාස්ත්‍රවරයෙකුට එහෙම ඉඳලා නැහැ. ඔබ බලන්න මුළු ලෝකෙම යම්තාක ආගම් තියෙනවනම් ඔය ආගමික ශාස්ත්‍රවරු ජීවත් වෙච්ච අවුරුදු ගාණක් තියෙනවනේ. බලන්නකෝ ඒ ශාස්ත්‍රවරුන්ගේ ධර්මය කියලා තියෙන ග්‍රන්ථ දිහා. ඒ පොඩි පොඩි මත පොඩි කරුණු ටික. ඒ කියන්නේ නිකන් සංක්ෂිප්ත අදහස් ටිකක් තියෙන්නේ. දැන් ඒ ශාස්ත්‍රවරයෙක් අපි කියමුකෝ ඒගොල්ලන්ගේ දේවදූතයෙක් කරේ යම් පණිවිඩයක් ගේන ඒ ශාස්ත්‍රවරේ අවුරුදු 20ක් ජීවත් වුණා කියමු නිකන් උදාහරණයකට. තමන්ගේ ඒ දහම් පණිවිඩේ දෙමින් ඔය අවුරුදු 20 තුල කී දෙනෙකුට ඒ දහම් පණිවිඩේ කියනවා ඇද්ද? හරි. එතකොට ඒ අවුරුදු 20ක ඒව එකතු කරාට පස්සේ පින්වත්නි කොච්චර සයිස් වෙයිද පොත? ඒ 20ක් 30 කියපුවා. පළක් ඇති දෙයක් කිව්වනම්. එතකොට බුදුරජාණන් වහන්සේගේ විතරයි මේ ස්වාමින්වහන්සේලා කරපු ඒ කැපකිරීම වගේ කැපකිරීම කිසිම ශාස්ත්‍රවරයෙකුගේ නැති විදියට යම් ශාස්ත්‍රවහන්සේ නමකට අර සම්පූර්ණ කියන ඔක්කොම දරාගන්න මහා මෙමරි එකක් හම්බෙනවනම් ඒ ආනන්ද හාමුදුරුව වගේ කෙනෙක් කිසි ශාස්ත්‍රවරයෙකුට හම්බෙලා නැහැ පින්වත්නි. එහෙම කාගේවත් නැහැ හොයන්නකෝ කියනවට නිකන්. තියෙන ආගම් ඔක්කොගෙම හොයලා බලන්න ජීවිත කාලෙම කියපුවා. ඒව නිකන් නෙමේ අහව කොතනද මේක කිව්වේ, කාටද කිව්වේ, කොයි විදියටද කිව්වේ, මොනවද කිව්වේ. ඔක්කොම ටික දරාගන්න තරම් මතකයක් තියෙන චරිතයක් කිසිම ආගමික ශාස්ත්‍රවරයෙකුට හිටියේ නැහැ. බුදුරජාණන්සට විතරයි. මේ බුදුරජාණන්සේගේ භගවා ගුණේ මම ওই බුද්දස්සේත රාත්‍රියේදී කියද්දි ඕකත් කිව්වනේ ඔබට. ඒ භාග්‍යතුන් වහන්සේගේ භගවා කියන ගුණේට එකක් මේකත්. මේ වගේ භාග්‍යවන්ත කමක් උන්වහන්සේට තිබ්බා මෙවැනි ශ්‍රාවකෙක් ලබන්න උන්වහන්සේ භාග්‍යවන්තයි. ආනන්ද හඳුරෝ ඉල්ලීමක් කරනවානේ ස්වාමීනි මන් නැති තැනක ඔබ වහන්සේ කොහේ හරි දේශනාවක් කළත් ඒක මට නැවත කියන්න. එතනදී නම් ඉල්ලීම කරන්නේ ඔබ වහන්සේ ඒ කරපු දේශනාව කවුරු හරි කෙනෙක් මගෙන් වෙන තැනක විමසුවොත් එහෙම ඔබ වහන්සේගේ අග්‍රස් උපස්ථායකයන් වහන්සේ විදියට මං ඒක දැනන් හිටියේ නැත්නම් ඒක මට හොඳ නැහැ කියලා කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක අකුරටම සිද්ධ කරනවා පින්වත්නි. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දන්නෝනේ ආනන්ද හාමුදුරුවෝ මේ ඔක්කොම දැන ගැනීම අනාගතයේ ශ්‍රාවකයන්ට ප්‍රයෝජනයක් කියන එක. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ සම්බන්ධ නොවෙච්ච තැනකදී බුදුරජාණන්සේ කාට හරි දේශනයක් කළා නම් සරලව කිව්වොත් එහෙම සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන බෝධි මූලේ ඉඳලා හිතිච්ච කරුණු ඒ බුදු වෙච්ච අලුත වෙච්ච සිද්ධි ඉඳලා ඔක්කොම ආනන්ද හාමුදුරන්ට කියනවා. ඒ එතන ඉඳන් ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම බෝධි මූලේ වැඩ ඉන්නකොට මේ විදියට හිතුණා මාර්යා මෙහෙම ඇවිල්ලා මෙහෙම දෙයක් කිව්වම බුදුරජාණන්සේ තෙන්දි මෙහෙම කිව්වා ඔය විදියට ඔය කුද්දකනිකාය උදාන එහෙම කියවලා බලන්නකෝ. ඒ කියන්නේ ආනන්ද සනහන්සේට උපස්ථායක භාවයට පත් වෙන්න පෙර සිට කරපු දේශන ටික පවා දීලා තියෙන්නේ. ඒක මහ පුදුම මෙමරි එකක්. ඒ මෙමරි එක ලබන්න මගේ බුදුරජාණන්සේ විතරයි පින්වත්නි භාග්‍යවන්ත. ඒ බුදුරජාණන්සේගේ භාග්‍ය තුල ලබන ලාභය ඒ භාග්‍යයෙන් ලැබෙන මේ වගේ මතකයක් තියෙන ශ්‍රාවකෙක් ලබන්න භාග්‍යතුන් වහන්සේ භාග්‍යවන්ත වුණා කියන එක අවසානයේ කාටද ලාභය? අපිටනේ. බුදුරජාණන්සේගේ ඒ භාග්‍යවන්ත බව උන්වහන්සේට නෙමෙයි අපිටයි ලාභය. එවැනි මතකයක් ඇති ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉන්න ශාසනයක් වෙච්ච නිසා අපිට මේ මහා ධර්මස්කන්ධයක් තියෙන සාගරයක් වගේ. එහෙම ශ්‍රාවකයෙක් අපිට නොහිටියනම් අපි මෙච්චර දේවල් දන්නේ නැහැ. මෙච්චර දහමක් අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් මේ අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ දහම් සේවාව පටන් ගත්තේ අද වගේ දවසකයි. ඒ දහම් සේවාව අවුරුදු 45 තිස්සේ සිද්ධ කරලා උන්වහන්සේ පිරිනමන පෑවට පස්සේ ඒ සේවාව අර හරියට නිකන් මේ අවුල් ජාලාවක් නොකර මේක හරියට ලස්සනට වර්ග කරලා පවත්වගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල පටන් ගත්තේ අද වගේ දවසකයි. ඉතින් ධර්මදූත සේවාව තුළ අද දවස හරිම සුවිශේෂ දවසක් පින්වත්නි. පළවෙනි ධර්මදේශනාව මංගල දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර සිදුවීම සහ
මේ ධර්ම සංගායනාව, පළවෙනි ධර්ම සංගායනාව කියන ඒ උතුම් අවස්ථාව දෙකම මේ අද වගේ දවසක සිද්ධ වෙච්චකොට මේක කතා කරේ නැත්තම් අපි මේ මේ හෝරාටික මේ පණිවිඩේ ඔබට දුන්න නැත්තම් ඔබ මේව දන්නේ නෑනේ. සමහරවල් සංගායනාවක් වුණා කියලා අහනවා. ඒ සංගායනාව වෙච්ච විදි මේ මේ චුට්ටයි කතා කරේ. මේවා ඇතුලේ කියලා ඉවර කරන්න බෑ පින්වත්නි. දැන් ඔය සූත්‍ර පිටකේ විතරයි ඔය කතා කරන්නේ. විනය පිටකේ ඒවා බෙදලා වෙන් කරන හැටි හරිම පුදුමයි, හිතා ගන්න බෑ. මේ ශාසනය තුල ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොහොමද හිතන්න, දැන් උන්වහන්සේගේ උදාන වෙනම විමාන ගැන කරපු විමානවත්තුල්, ප්‍රේතයෝ ගැන කියපු ප්‍රේතවත්තුල්, ඊතරණ මේ රහතන් වහන්සේලාගේ කරපු උදාන, තේරගාතාවල තේරිගාතා, ජාතක ටික ජාතක පාලියේ, මේ මහා පුදුමයි පින්වත්නි. ඒවා ලේසියෙන් කවදාක්වත් කිසිම ශාස්ත්‍රවරයෙකුට ප්ලෑන් කරලවත් ඒව කරන්න බෑ. බුදුරජාණන්සි කිව්වේ නෑනේ සංඝයාට මෙහෙම බෙදන්න මෙහෙම කරන්න කියලා. මේ ඔක්කොම සාරිපුත් මහ රහතන් වහන්සේ දුන්න සැලැස්මට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගත්ත මූලිකත්වයත් එක්ක මේවා මෙහෙම රැකෙන්න මේ විදිහට කටයුතු කරන්නේ. කටපාඩමින් දරාගෙන මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ එවැනි ශ්‍රාවක, ඒවා 80 මහා ශ්‍රාවක කියන්නේ නිකම් මේ වැඩ ඉඳලා රහතන් වහන්සේලා විදිහට දාන ටික වන්දලා පිරිනිවන් පාල යන්න ආපු උත්තමයෝ නෙමෙයි. උන්වහන්සේලා හැම දෙනා වහන්සේම ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය අද අපිට ඇහෙන තැන දක්වා ගේන්න මොනවා හරි කැපකිරීමක් කරන ඒ උත්තමයෝ. ඒ තථාගතයන් වහන්සේගේ ළඟ ඉන්න මේ මහා සන්නද්ධ සංඝ සේනාවෙන් වෙච්ච සේවය මෙහෙමයි කියලා කියලා ඉවර කරන්න බෑ පින්වත්නි. ඒක හරි පුදුම බෙදා දැක්වීමක්. එතකොට ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර මධ්‍යම මට්ටමේ දිගේවනේ. දේවෑ වුණත් රජවරුන්ට කරපුවා, බ්‍රහ්මයන්ට කරපුවා, භික්ෂූන්ට කරපුවා, ගෘහපතියන්ට කරපුවා. දැන් මජ්ක්‍ධිම නිකායේ මොකක් කරේ භික්ෂුන් වහන්සේලාට කරපු සූත්‍රයක් තියෙනවා කියලා මට මතක් වුණොත්, මං දන්නට අග්ගාලා මේක බික්කුවක්ගේ ඇත්තේ, බික්කුවක්ගේ තියෙන්නේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ. ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙක පොත අරගෙන පොඩ්ඩක් බලන්න කියලා කියන්න පුළුවන් බය නැතුව. ඒ කියන්නේ ටග්ගාලා මේක කොතනද තියෙන්නේ කියලා ඔළුවට එනවා. ඒතර අද අපිව යම් දක්ෂතාවයකට පත් කරවන්න පවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කටයුතු කරලා, ආනන්ද ස්වාමීන් වහන්සේලා කටයුතු කරලා, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා කටයුතු කරලා. එහෙනම් අද මේ net එකේ ඇහෙන බණ ටික, වෙන නාලිකාවකින් ඇහෙන බණ ටික පිටිපස්සෙත් ඒ උත්තමයන් ධර්ම සංගායනාව කිරීම විතරක් නෙමේ, මේ අද ඉන්න දේශකයන් වහන්සේලාවත් මේ தත්වෙට හදන්න උන්වහන්සේලා දෙයක් කරලා තියෙනවා. ඒ වගේ මේවා කටපාඩමින් අරගෙන ආපු උත්තමයොත් මතක් කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා මේ ධර්මයේ මෙච්චර මහන්සි වෙලා මේක මෙහෙම සෙටප් කරලා, මේක මෙහෙම හදලා, මේ විදිහට වර්ග කරලා බෙදලා ඔය කැපවීම කරාම අන්තිමට පරම්පරා කීපයක් ඉදදී පින්වත්නි, එන හාමුදුරුවරු ඕක ඔක්කොම විනාශ කරලා දැම්මනම් එහෙම, ඕව අවුල් කරලා දැම්මනම්, ඕව අසර තව ඒව ගෙනල්ලා මේ අච්චාරු කරානම්, ඒකත් හිතන්න ඕනේනේ. ඔබ හිතන්න රජයකට ලස්සන මොකක් හරි වැඩපිළිවෙලක් හදුවද ඊළඟ ආණ්ඩුව ආපු ගමන් සමහරලට ඒව වෙනස් කරනවනේ. මේගොල්ලන්ට මේ අවුරුදු පහකක ඊළඟ අවුරුදු පහේ කන්ටිනියු කරගන්න බැරි මිනිස්සුනේ ඉන්නේ. හරිද? එතකොට මේ ධර්මය අවුරුදු දහස් ගාණක් ගියත් අර පළවෙනි සංගායනාවේදී හදපු ටික විනාශ වෙන්න නොදී ඒක රැකගෙන ඒ විදියට අද දක්වා අරගෙන එනවා කියනකොට පින්වත්නි, ඒ අවුරුදු දහස් ගානෙම මේක පාඩම් කරගෙන ආපු හාමුදුරුවෝ ඔක්කොටම අපි මේ වෙලාවේ පින්වත්නි නමස්කාර කරන්න ඕනේද නැද්ද? ඔබ හිතන්න මේ මහා පුදුම ශාසනයක් මෙච්චර, ඒ කියන්නේ අතීතේ වැඩ හිටපු සියලු ඒ මහා උත්තමයෝ සියලු දෙනා වහන්සේටම අපි මහා ණයයි. මේ ලැබිච්ච ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ඉන්නවනම් අපි ණයයි. අපි හිතන් ඉන්නේ ධර්මය අහනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි. ඔය රේඩිය කියන්නේ අදාළ වෙලාවට දැම්මම ඔය ඇහෙන්නේ මහ දෙයක් කෑ. ඔය තියෙන්නේ YouTube වල. හරි ගානක් නෑ අපිට. ඕන වෙලාවක ටක් ගාලා ගියා ඇහුවා, ගියා කියෙව්වා. ඔය තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ කියවෝ තෑගි. දැන් ත්‍රිපිටකේ ඇප් එකක් විදිහට තියෙනවා අරන් කියවෝ තෑගි.
ඕම ගධාරි සරලයින. හැබැයි මෙතෙන්ට ගේන්න මේ කරපු විහෙසේ කැපකිරීම මේ මතක ශක්ති, ඒ වෙනුවෙන් ආනන්ද සයන් වහන්සේ රහත්වෙන්න දරපු වීරිය, මේ ඔක්කොම ටික කරන්න බෑන වහන්සේ රහත් නොවුනන. ඒ රහත්වීමට දරපු වීර එකන අපි වෙනුවෙන් මේ ධර්මය මේ විදියට දායාද කරන්න උන්වහන්සේ හිත නිකිලෙස් කරන්න වීරයක නො රෑදවල් නැතුව. අඩු ධර්මේ උන්වහන්සේ කරපු රෑදවල් නැතුව කරපු වීරය වෙනුවෙන්වත් අපි ඒ ණයගවන් අපි වීරියවන්ත වෙන්න වෙනෝනේ. ඔබ ඔබෙන් අහන්න, මම මගෙන් අහන්න ඕනේ. අපි හැමෝම මේ ඇසල පොය දවසේ අදිස්සානේ ගන්න ඕනේ පින්වත්නි. ඔබට මේවා කියන්නේ ඔබ වීරියවන්ත කරන්න, නැතුව මේවා නිකන් දැනුමකට නෙමෙයි. මේවා තේරුම් අරන් ඉන්න ඕනේ ඔබ. අද වගේ දවසක පළවෙනි ධර්ම සංගායනාව කළා කේකී කතා කරනවා. අද උදේ ඉඳන් ඇහිච්ච ධර්ම දේශනවල ඔබට ඇහෙන්නේ පළවෙනි ධර්ම සංගායනාව අදවන් දවසක කරා. එච්චරයි. නමුත් ඒක මොන්නතරම් කරපු වෙහෙස මහන්සියත් කියලා දන්නේ නැහැ. නිකන් පිරිට්ටියක් වගේ වෙහෙස අජහායනා කිරීමක් කියලා විතරක් හිතනවා නෝ පින්වත්නි. අපි හැම දෙනාම අපිට මේ ධර්මයේ දායද කරපු මිහිඳු මහරහතන් වහන්සේ, දැන් අර දීඝ බානක සන්නසල මං කිව්වේ දීඝනිකාය විතරයි පාඩම් කරන්නේ, මජ්ජිම බානක සන්නසල මජ්ජිම නිකාය විතරයි, ඔහොමනේ. ඒකට මිහිඳු මහරහතන් වහන්සේ දීඝනිකාය, මජ්ජිමනිකාය, සංයුතනිකාය, අංගුතරනිකාය, කුද්දකනිකාය කියන ඔක්කොම ටික තියෙන සූත්‍ර පිටකේ, අවිධර්ම පිටකේ, විනය පිටකේ, මුළු ත්‍රිපිටකේම අවුරුදු 3න් කටපාඩම් කරගන්නා තනි හිතක් මිහිඳු මහරහතන් වහන්සේ මේ එක එක සන්නසල බෙදාගෙන පාඩම් කරපුවා. තනි සන්නස නමක් අවුරුදු 3න් මුළු ත්‍රිපිටකේම පාඩම් කරගන්නවා. අභිධර්මයේ පිටකේ ඔක්කොම පාඩම් කරගන්නවා. රාජකීය සැප විඳගෙන රජකීයවල හිටපු අය පිළිගන්න මොකද්ද මේ කරන්නේ? ඒ විදියට අවුරුදු 3කින් උන්වහන්සේ තනි හිතක් ඇතුලේ ඒක මුළු මෙමරි එකම අරගෙන දරාගෙන ඇවිල්ලා ලංකාවට අපිට ඒ දීපු දායාදේ මම ඔබට කියන්නේ නිකන් 2.50ට ගන්න හැම එපා. ධර්මයේ වටිනවා කියලා විතරක් ඔළුවට ගන්න එපා. ඊට හා මහා කැපකිරීම ප්‍රමාණයක් ඒ මහා උත්තම පිරිසක් පිටුපස තියනවා කියන එකත් හිතේ දරාගෙන හැම දිනාටම වීරියවන්තව කටයුතු කරන්න භාග්‍ය ලැබේවා. අද මේ ඇසල පොය දවසේ අපි එක්තරා ඇසල පොය දවසක මේ ත්‍රිපිටකයේ තියෙන සිහින ගැන කතා කළා. සිහින දකින විදි, සිහින වර්ග, සිහින පේන ටයිම්, මේ ගොඩාක් මේ ත්‍රිපිටකය තුළ සිහින සම්බන්ධයෙන් තියෙන භාග්‍යතුන් වහන්සේගේ කාලේ කියන බෝසත්ත්ව සිහින දැකපුවා, විවිධ සිහින ශ්‍රාවකයෝ දැකපු හීනවලට බුදුරජාණන් සදුන්න පලාපල, මේ විවිධ දේ තනි මාතෘකාවක් විදිහට එක ඇසල පොයක කතා කරා. මොකද මහාමායා දේවිය සිහින දැකපු දවස නිසා. මේ බලන්න ඇසල පොහොය කිව්වට පස්සේ ධම්සප්පවත්තම් සූත්‍රය විතරන්නේ අපිට ගොඩාක් තියෙනවා කතා කළ යුතු මාතෘකා. ඉතින් අද සංගායනාව කොයි විදිහට උනේ කියන එක ගැන පොඩි අවබෝධයක් ඔබට දුන්නේ. පංචසතික්කන්ධකය කියලා තියෙනවා විනය පිටකේ. අන්න පුළුවන් නම් පංචසතික්කන්ධකය කියවන්න. ඇත්තටම ඒකයි අද කළ යුත්තේ. පළවෙනි සංගායනාව ගැන දැනගන්න හරියම විද්‍ය විස්තර ටික පංචසතික්කන්ධකයේ තියෙනවා. මං පංචසතික්කන්ධකයේ මාතෘකාවක් නොකර අද මේ ආනන්ද සන්නසලාදී උත්තමය කරපු කැපකිරීම ගැන ඔබට මේ මතක් කළේ. ඒ කැපකිරීම මතක් කළේ අපි මොනවද කරන්න කියලා අපිට අපෙන් අහන්න පින්වත්නි. හැම දිනාටම ආශිර්වාද කරනවා ධර්ම අවබෝධ ඉක්මන් වෙත්වා කියලා. සාදු සාදු සාදු. අද ආදරණීය අපේ චමින්ද ජයවර්ධන මහත්මා දිනයයි ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂක පින්වත් චමින්ද ජයවර්ධන මහත්මන් නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් භාවයෙන් චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින්, සම්මයක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද රැකවරණය ප්‍රාර්ථනා කරමින්, එතුමා මේ පුණ්‍යවන්ත ඇසල පුන් පොහොය දවසට ඊදුන ඒ කල්යාණ වූ ජන්මදිනය සමරමින් සුපුරුදු දායකත්වයට එකතු වෙනවා. විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවට ආරමුණු කරගෙන තියෙන තමන්ගේ ආදරණීය පියාණන් ලුම්බිනි තේකර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට, සංසාරගත සියලු මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ සියලු ඥාතියෝ සසර සුවපත්ව පරලොව සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. ඔබ හැම දෙනාගේම සසරගත සියලු මීගේ ඥාතිය මේ පින් බලයෙන් පරලොව සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව වෙසෙන මෑණියන් ඇතුළු ලුම්බිනි තේකර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පවුල්වල සියලු දෙනාට, කාර්ය මණ්ඩලයට, කාර්ය මණ්ඩලවල පවුල්වල හැම දෙනාටම, ඥාති හිතයිසි සියලු දෙනාට මේ සියලු කුසල් එකසේ හේතු වෙනටත්, විශේෂයෙන්ම දශක ගණනාවක් ලුම්බිනි තේකර්මාන්ත ශාලාවට දලු සපේන හැම දෙනාටම, පාරිභෝගික හැම දෙනාටම, ලුම්බිනි නිම්නේ වාසය කරන හැම දෙනාටමත් සුපුරුදු විදියට එතුමා පුණ්‍ය අනුමෝදනා කරලා ආශිර්වාද කරලා තියෙනවා. හැම දෙනාටම
එකසේ මේ සියලු පින් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා කියන පින් සිත ඇති කරගෙන. ඉතින් කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් එතුමා මේ පින් ආශිර්වාද කරන ගමන් දේශකයන් වහන්සේ විසින් අපිවත් සිහිපත් කරගෙන net සභාපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ net කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් net ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටමත් මේ පින් එකසේ ආශිර්වාද කරලා තියෙනවා. සියලු දෙනා මේ සියලු පිනෙන් මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය සලසා ගනිත්වා හැම දෙනාට මුතුම් නිවන පිණිසම සියලු පින් හේතු වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් අද දවසේ පින්බර ජන්මදිනයේ දෙන අපේ චමින්ද ජයවර්ධන මහත්මයාට ඉතාම සෙනෙහසින් අපි හරි ආදරය කරන කෙනෙක් හොඳ කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණාට පස්සේ ඉතාම නිහතමානී සිතින් ධර්මයේ කෙරෙහි තා ගෞරවයෙන් ධර්ම සාකච්ඡා සිදු කරන කෙනෙක් නෙත්‍රාවකයන්ට හරි හුරු පුරුදුයි සමහරව අපි මීට කලින් කියලා තියෙනවා ලුම්බිනි බණ කියලා සමහර අය කියන තරමටම ඒ අයගේ හිතේ මතක හිටින වසර ගණනාවක තිස්සේ දක්වන දායකත්වයක් නිසා අපි එතුමාට මේ වෙලාවේ කල්යාණ මිත්‍රත්වයෙන් ආශිර්වාද කරනවා. ඔබතුමාට මේ උතුම් දහම ලෝකෙට බෙදා දෙමින් ශ්‍රාවකයන් වීරිය තුල ගන්වමින් ප්‍රඥාව තුල ගන්වමින් මේ දහමට උනන්දු කරවමින් අපි මේ කරන වෑයමට කොටස්කරුවෙක් බවට ඔබතුමා පත් වෙලා එදා මෙදාතුර රැස් කරපු හැම පිනකින්ම ඔබතුමාටත් ඒ උතුම් ධර්ම අවබෝධය පරිපූර්ණ කරගන්නම සියලු පින් හේතු වෙත්වා කියලා පවුල හැම දෙනාටත් එක්කම අපි මේ විදිහට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු.